රයිට් අයබෝන් අපි අද ගිනුම් කරන සමීකරණය මූලික ගිනුම් කරන සමීකරණය ඇසුරෙන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම අනේ කොටසට අදාළ තීරණික සාකච්ඡා කරන අපි අවසානයි ඒ වගේම අපි දැන් දින දෙකක් පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කළා අද තුන්වෙනි දවස නේද අද තුන්වෙනි දවස අද අපි පසුගිය විභාග ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරමු මම තෝරගත්ත ඉස්සලාම 2013 A level paper එක A-level paper එක ගිලුම් කරන සමීකරණය නේ ඔබට PDF එක ඇති ඒක බලන්න 2013 A-level ඒ ප්‍රශ්නේ බලලා ඒ papers පොතේ ඒ ප්‍රශ්නේ හරවන්න ගන්න හයි අපි වැඩේ ආරම්භ කරමු 2013 ජනවාරි 1 දින සුලිමල් වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරා 2013 ජනවාරි මාසයේ තුලදී ව්‍යාපාරයේ ගනුදෙනු පහත පරිදි වේ. ගනුදෙනු 10ක් අපිට දීලා තියෙනවා. අතිරේක තොරතුරු 4ක් දීලා තියෙනවා. අපි ආපස්සේ කියවමු. අපට අවශ්‍ය වන්නේ ඉහත අංක 1 සිට 10 දක්වා ගනුදෙනු. ඒ ගනුදෙනු අතර 9යි තියෙන්නේ. හරි? ඒ ගනුදෙනු 9 වටිනාකම වැඩිවීම සහ අඩුවීම සහිතව ගාමන්න බහුවක් දීලා තියෙනවා. අපි ඒක ඉස්සලා හදලෙමු ඊට පස්සේ ඉතුරු ටික සාකච්ඡා කරමු දැන් දීලා තියෙන කොටසට අමතරව වැඩි ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ඔබට සාකච්ඡා කරමු හරි right එහෙනම් ඔගලා ඉස්සලාම රූල් කරගන්න 2013 A level පේපරේ වගුව වගුව අපි රූල් කරමු එතන යා වගුවේ ගනුදෙනු අංකයක් දීලා තියෙනවා වත්කම් පහක් දීලා තියෙනවා මෝටරත ලීබඩු සමිතිරින් ඒකනේ දෙකම අයිති වෙන්නේ දේපලක් විදියට හා උපකරණ වලට. තොගය ණය ගැතියෝ බැංකු. වගකීම් සහ හිමිකම්. right අපි ඒ වගේ රූල් කරමු. ඉස්ලාම ගනුදෙනු කියන අපිට ඕන වෙන්නේ. ඔන වත්කම් පහයි ගනුදෙනු අංකය වත්කම් තීරු පහයි ඊට පස්සේ වගකීම් තීරුව සහ හිමිකම් තීරුව අපි ගාන දහස් වලින් හදමු ගාන ආරම්භයේම රුපියල් 1000 කියලා වාර්තා කරගන්න ගනුදෙනු අංකය
අත්සම් පහක් දීලා තියෙනවා. මෝරත ලේබඩු මෝරත ලේබඩු සොබය නායකතියෝ සොබය නායකතියෝ ඊට පස්සේ බැංකු ඔන දීලා තියෙන වත්සම් පහ මෝරත ලේබඩු සොබය නායකතියෝ බැංකු ඊළඟ බඩගීම් සහ ප්‍රාම්තරය වගකීම් සහ ප්‍රාන්තරය හයිට් ආකෘතිය රූල් කරගන්න ආකෘතිය රූල් කරගන්න මේ අභ්‍යාසයේ අපිට ආරම්භක ශේෂ දීලා නැහැ. ආරම්භක ශේෂයන් අපිට දීලා නැහැ. පිටිපට ගන්න හදන ආකෘති රූල් කරන්න. හයිට් අපි ගාන හදාගෙන යමු. අප ගනුදෙනු අංක 1. 1 දිනය. ඔව් මේකේ වගුවේ අපි දිනය වාර්තා කරන්න ඕනේ නැහැ. අංකේ විතරයි ඉඳලා තියෙන්නේ. මොකද ඉස්සරහින් දිනයක් දාගමු. සුනිමල් විසී. ලක්ෂ 4ක මුදලක්. අපි දහස් වලින් කතා කරොත් 400ක මුදලක්. සහ 840ක වෑන් රථයක් ව්‍යාපාරයට යෙදුවා ආයෝජනය කළා. එන එක අනිවාර්යයෙන්ම ප්‍රාන්තරය. එනවා නම් ගනුදෙනු අංක 1. මම ගනුදෙනු අංක දෙක ඉස්සරහින් දිනියත් වාර්තා කරනවා. 1යි 1. ඔන්න ගනුදෙනු අංක 1. ලක්ෂයක් සල්ලි උදවල. ඒ කියන්නේ 400ක් සල්ලි කියනවා කොහොම වැඩි වෙනවා. හාරසියක් සල්ලි ගිනවත්තම වැඩි වෙනවා. 440ක් මෝර්තතේ වැරපතේ කියන්නේ මෝර්තතේ. මෝර්තතේ ගිනවක්කම වැඩි වෙනවා. ඒ දෙකේම එකතුව තමයි අයිතිකරුගේ මුළු ප්‍රාන්තරේ මුළු හිමිකම වෙන්නේ. 840යි 400යි 1240යි. මොනවා අපි කියනවා? net asset zero ආරම්භක ශුද්ධ වත්තම් මොන මතකද ඔක තමයි ආරම්භක ශුද්ධ වත්තම් අපිට ඒවා මූල ප්‍රකාශන හදනකොට අපිට ඒවා ප්‍රයෝජනවත් වෙනවා ගනුදෙනු අංක 2 මම අද ටිකක් ඉක්මනට රන් ටික හදාගෙන යන්නම් මොකද අපි පහුගිය දවස් කීපයක් තුනම ඔබට වැඩි වේලාවක් අරගෙන මම දැන් පළවෙනි ගිණුම් කරන සීලන එකම පැය දෙකකට ආසන්න කාලයක් අරගෙන මම සාකච්ඡා කරා අනිවාර්යෙන් මේ පළවෙනි විභාග ප්‍රශ්නේ මම සාකච්ඡා කරේ අද මො 2015 එක බෑ දෙකක් ඔබට කියලා දුන්නා. ඉතාලම හොඳට කියලා දුන්නා. ඊට පස්සේ දවස් දෙකෙත් දවසෙත් අපි ගරම් දෙකක් හෝ තුනක් සාකච්ඡා කරා. ඒ ටිකක් මම හිමීට හැදුවේ. ඒතර ඔබ මේ වීඩියෝ බලලා ඉවර වෙලා තුන්වෙනි දවසට එන්න. ඒතර ඒතකොට තමයි මේකේ සාර්ථකත්වය තියෙන්නේ. අනිවාර්යෙන් මේ ගණන් හදන්න. තුන් හතර පාර හදන්න. හරි. ගරුදුරු අංක 2 2013 1යි 1 එදාම 240ක් වටිනා ලීබඩු මිලදියාවක් කියනවා. ඒ කියන්නේ 1යි 1ම يعني ගනුදුරු අංක 2 1යි 1ම 240ක ලීබඩු මිලදියාවක් තියෙනවා. එහෙනම් 240කින් ලීබඩු කියලා වක්කම වැඩි වෙලා 240කින් බැංකුව වක්කම අඩු වෙන්න ඕන. ඔන්න 240කින් ලීබඩු වක්කම වැඩි වෙනවා. 240කින් බැංකු يعني මුදල් කියන වක්කම අඩු වෙනවා. මුදල් කියන වක්කම අඩු වෙනවා. ඒක
ලීවලු මිලදී ගැනීම. ඒ නිසා මම අර ආගමට ධාන්‍ය දුවා පී අකුර එස් අකුර ඒවා මුකුත් ලීවලු වල ධාන්‍යයන් එපා. වත්තම් වල ධාන්‍යයන් එපා. වෙළඳ තොගයට පමණයි ඒ සංගමව දාගන්න කිව්වේ. පැහැදිලි නේද? රයිට්. ක්‍රමංක 3 එකයි අට ලක්ෂයක් වටිනා භාණ්ඩ මිලදී ගත්තා මුළු වටිනාකම චෙක්පතකින් ගෙවුවා. දරුවනේ හොඳට මතක තියාගන්න මුදලින් ගෙවුවා චෙක්පතකින් ගෙවුවා අපි අනිවාර්යයෙන්ම සල්ලි ගෙවන්න ඕන. එහෙනම් මේක අත්පිට ගැනීමක්. අත්පිට ගැනීමක්. එහෙනම් 100කින් භාණ්ඩ මිලදී ගත්තලු ඒකට චෙක්පතක් ගෙවුවා. එහෙනම් තොගයේ කියන වක්කම 100 අඩි වෙලා මුදල් ගෙවුවත් එකයි චෙක්පත් ගෙවුවත් එකයි කොහොම ශේෂය මුදල් ශේෂය බැංකු ශේෂය අඩු වෙනවා. එහෙනම් ඔන්න තුන්වෙනි ගනුදෙනු. එකයි අට තුන්වෙනි ගනුදෙනු. 100ක් තොගේ වැඩි කරන්න. 100ක් තොගේ වැඩි කරන්න. 100ක් බැංකු ශේෂය අඩු කරන්න. දොර මේක තොගේ මිලදී ගැනීමක්. ඒ නිසා ඒ තොගේ ගාව P අකුර දාන්න. පර්චේසින් මිලදී ගන්න P අකුර දාන්න. ඔන අත්පිට ගැනීම. අපිට ඒක මූල්‍ය ප්‍රකාශන හදනකොට ප්‍රයෝජනවත් වෙනවා. ඒක පැන්සලකින් වගේ දාගත්තම හරි ඈ. රයිට්. උදාහරණ අංක 4 80000ක පිළිවැයූ භාණ්ඩ තොගයක් 130කට විකුණන අතර මේ වටිනාකම සඳහා චෙක්පතක් ලැබුණා. එහෙනම් ඒකත් මුදල් ලැබුණා චෙක්පත් ලැබුණා ගනුදෙනුව අපිට තමයි සිදු වෙලා තියෙන්නේ. මොකද මුදල් වෙනුවට තමයි චෙක්පත් ලැබෙන්නේ. එහෙනම් අපි 80000ක් පිළිවැයූ භාණ්ඩ 130කට විකුණනවා. එහෙනම් තොගේ 80000ක් අඩු වෙනවා. 1යි 12ක් අනන්ත තොගේ 80000ක් අඩු වෙලා බැංකු ශේෂය 130ක් වැඩි වෙනවා. කීයක් ලාභද? 50ක ලාභයක් තියෙනවා. 50ේ ලාභය ප්‍රාග්ධනයෙන් එකතු කරනවා. අනන්ත 50ේ ලාභය ප්‍රාග්ධනයෙන් අපි එකතු කරනවා. ලාභය 50යි. තව මේක විකිණීමක් 80ක වටිනාකමක් තියෙන භාණ්ඩ තොගයක් 130කට විකුණා. මේක සෙලින් එකක්. එස් අකුර දාගන්න 130 ගාවට. 130 ගාවට එස් අකුර දාගන්න. ගනුදෙනු අංක 5. 150ක් වටිනා භාණ්ඩ ණයට මිලදී ගන්නවා. 1යි 15. ගනුදෙනු අංක 5 150ක් වටිනා භාණ්ඩ ණයට ගත්තා. එහෙනම් 150කින් තොගය කියන වක්කම කියලා ණයට ගත්තොත් සල්ලි ගෙවිය යුතුයි. ණයිද්භාවය වැඩි වෙනවා. වගකීම වැඩි වෙනවා. එහෙනම් ඔන්න වාර්තා කරන්න තොගය කරන්න. තොගය 150ක් වැඩි කරා. ඒ තොගය ණයට ගත්තා. ඒක වගකීමක්. එහෙනම් ණයිද්භාවය වැඩි කරා. ඒක මිලදී ගැනීමක් කොහෙද සිල්පී අකුර දාන්න. 150 ගාවටත් පී අකුර දාලා. දැන් ඔබට මේ ගිරුම් කරන සමීකරණයට ගනුදෙනු ගලපන ඒවා හොඳට පුළුවන් වෙන්න ඕනේ. එතකොට ගණන් 3 4ක් අපි හදලා තියෙනවා. හරි. ඔබ ඒවා හොඳට හදලා හදලා පුරුදු වෙන්න ඕනේ. රයිට්. ඊළඟට 1යි 20 ගනුදෙනු අංක 6 140ක් පිළිවැයව බලන්න 200කට ණයට විත්තා. උදේ තොගේ විකුණනවා. තොගේ විකුණනකොට තොගේ අඩු වෙනවා. ණයට විකුණනවා. සල්ලි ලැබෙන්නේ නැහැ. ණයගතිභාවයක් ඇති වෙනවා. ඒ ණයගතියන්ගේ මුදල් ලැබිය යුතුයි. එහෙනම් 1යි 20 ගනුදෙනු අංක 6 140ක් තොගේ අඩු වෙනවා. ඔන තොගේ අඩු වෙන්නේ තොගේ විකුණන හින්දා. තොගේ විකුණන්නේ 200කට. ණයගතිය වැඩි වෙනවා 200ක්. අපට 60ක් ලාභයි. 60ේ ලාභය ප්‍රාග්ධනයෙන් එකතු කරමු. ගනුදෙනු අංක 4 1යි 23
නාහිමියන්ට ගෙවිය යුතු වටිනාකමෙන් කොට පියවීමට 90000ක චෙක් මතක් නිකුත් කරා 5000ක වට්ටමක් ලැබුණා. ඔබ තේරුම් ගන්න ඕන නිකුත් කරා කියලා කියනවා පැහැදිලිද? 90000ක මතක් නිකුත් කරා. ඒ කියන්නේ 90000 තමයි ගෙවලා තියෙන්නේ. ඊට අමතරව 5000ක වට්ටමකුත් තියෙනවා. එහෙනම් අත්තරම නාහිමියන් කීයක් ගෙවන්න ඕනද? 95000ක් ගෙවන්න තියෙනවා. ඒ 95000කම නාහිමි බාරමයි අඩු වෙන්නේ. එහෙනම් නාහිමියගෙන් 95000ක් අඩු කරා. වගකීම බැංකු ශේෂය 90ක් අඩු කරා. නාහි විභාවේ 95ක් අඩු වෙනවා. බැංකු ශේෂය 90ක් අඩු කරා. අපට ලැබෙන වට්ටම නාහි විභාවේ පියවරවල වට්ටම. ඒක කියනවා ලද වට්ටම. ලද වට්ටම ප්‍රාග්ධනයෙන් එකතු කරනවා. ලද වට්ටම ප්‍රාග්ධනයට එකතු කරනවා. ඒක වාර්තා කරා. ඊළඟ කරු දෙනවා 1:25 ගරුදෙනුවා කාට 1:25 ගරුදෙනුවා කාට 90000ක මෙහෙයුම් වියදමක් ගෙවනවා. හොඳට මතක තියාගන්න මෙහෙයුම් වියදම ගෙවන්නේ සල්ලි වලින්. එහෙනම් සල්ලි කියන වත්තම 90000ක් අඩු වෙලා. සල්ලි කියන වත්තම 90000ක් අඩු වෙලා. වියදම නිසා ප්‍රාග්ධනය 1000ක් අඩු වෙනවා. එක වියදම එක්ස්පෙන්සස් ඊ අකුරු දාලා ඉස්සලා කලින් එක ලදවට්ටම ආදායම ඒකට අයි අකුරු දාගන්න. ඒතර ආදායමක් නම් අයි අකුරු දාගන්න ඉන්කම් එක්ස්පෙන්සස් කියන වියදම. වියදමක් නම් ඊ අකුරු දාගන්න. ගරුදෙනු අංක 1:26 ගරුදෙනු අංක 9 අවසාන ගරුදෙනුව නායකයන්ගෙන් 100ක් ලැබුවා. එක බැංකුවේ තැන්පත් කරනවා. නායක විභාවයේ 150ක් අඩු වෙනවා. මොකද නායක කියන්නේ සල්ලි ලැබෙනකොට නායක විභාවයේ අඩු වෙලා බැංකුවේ සල්ලි වැඩි වෙනවා. ඔන්න අපි ගනුදෙනු ටික වාර්තා කරලා ඉවරයි. දැන් අපි ඉලක්ක ගහලා යහපත කරගමු.
ඔන්න අවසාන ශේෂ ටික අපිට එනවා. ඔන්න අවසාන ශේෂ ටික එනවා. ඊට පස්සේ ඒ ගනුදෙනු නමයට අමතරව යටින් අතිරේක තොරතුරු කීපයක් දීලා තියෙනවා. මොකද ඒවා ගලපන්න කියලා නෑ අපිට. අපිට කියලා කියන්නේ මේ ගනුදෙනු නමේ වාර්තා කරන්න කොහොමද? නමුත් ඔබට මම මේ හැම ගානකම වැඩිපුර කියලා දෙන්නේ. ඔබේ දැනුම වැඩි වෙන අවශ්‍ය ඉන්නේ. ඔබ ඉතාම හොඳ දැනුමක් තියෙනකොට ඔබට මේ මොලේන ඕන ප්‍රශ්නයක් තනියම හදාගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා මම වැඩිපුරත් එක තමයි මේ අභ්‍යාසම සාකච්ඡා කරන්නේ. right අපි අතිරේක තොරතුරු ටික මේ වගු යටින් ගලපමු. පළවෙනි එක තියෙනවා මුදල් ගනුදෙනු බැංකු විමුක්තිය කරනවා. ඒක අපිට පැහැදිලි. දෙවෙනි එක බැංකු සසඳු ප්‍රකාශන. බැංකු සසඳු ප්‍රකාශන කියලා ඔබට පොඩි පාඩමක් තියෙනවා. මේ පාඩම ඇසුරෙන් තමයි මේක දීලා තියෙන්නේ. නමුත් ඔබ ඒක ඇත්තට හිතන්න එපා. බැංකු සසඳු පාඩම දැනුවත් නැතුව අපි මේක විසඳන විදිය මම කියලා දෙන්නම්. ඒකේ අයන්න කියනවා ණයගැතිය විසින් ඍජුවම 30,000ක් බැංකුවේ දැන්පත් කරනවා. ඒක මේක සතහන් වෙලා නැහැ කියලා කියනවා. ඒ කියන්නේ ණයගැතියේ ව්‍යාපාරයට සල්ලි දෙන්නේ නැතුව බැංකුවට 30,000ක් දැන්පත් කරනවා. අර බැංකුවේ සල්ලි 30,000ක් වැඩි වෙනවා. ණයගැති භාරය 30,000ක් අඩු වෙනවා. ඒ කියන්නේ අපිට සල්ලි දුන්නත් එකයි බැංකුවට සල්ලි දැම්මත් එකයි. කොහොමත් ණයගැති භාරය අඩු වෙනවා. එහෙනම් ඔන්න දෙකේ රෝවිලංකන් දෙකේ ආයන්න ප්‍රමිලකම් දෙකේ ආයන්න ණයගතිභාවයේ 30ක් අඩු කරන්න ණයගතිභාවයේ 30ක් අඩු කරන්න බැංකුවේ සල්ලි 30ක් වැඩි කරන්න ණයගතිභාවය අඩු කරලා බැංකුවේ සල්ලි වැඩි කරන්න. දරුවනේ මේක පැන්සලකින් වගේ හදාගත්තා නම් හරි. මොකද මේව ගලපන්න කියලා නැහැ. සෝ අපි පැන්සලකින් වගේ මේක වාර්තා කරගත්තොත් හොඳයි. ආයන්න බැංකු ගාස්තු 2000ක් උදේ බැංකු ගාස්තු කියනවා. නම් බැංකුවේ සල්ලි වලින් තමයි ගෙවන්නේ. ඒ බැංකු ගාස්තු වියදම. එහෙනම් ප්‍රාග්ධනයෙන් දෙකක් අඩු වෙනවා. ඔන්න ආයන්න. බැංකුවේ සල්ලි වලින් දෙකක් අඩු වෙනවා. ප්‍රාග්ධනයෙන් දෙකක් අඩු වෙනවා. ඒක වියදම. එක්ස්පෙන්සස් එක බැංකු ගාස්තු වියදම. දැන් ඔය දීලා තියෙන අතිරේකතරතුරු මේක වාර්තා වෙලා නැහැ කියලා කියන්නේ. මේ ශේෂයන් වලට මේ අවසාන ශේෂයන් වලට ගැළපෙලා නැහැ. ඒකයි අපි ආපහු අපතම ගලපන්නේ. ඊළඟට ණය හිමියෙකුට නිකුත් කරපු චෙක් තමයි 20,000. ණය හිමියා බැංකුවට ඉදිරිපත් කළා නැහැ. ඒ කියන්නේ ඔබ හිතන්නකෝ මේ ව්‍යාපාරය මගේ කියලා. මම ණය හිමියෙකුට සල්ලි ගෙවනවා. ඒ ගෙවන්නේ චෙක් පතකින්. මම ගෙවනවා. මම ගෙවද්දී මගේ බැංකු ශේෂයක සටහන් වෙනවා. නමුත් ඒ චෙක් පත දුන්න ණය හිමියා ඒ චෙක් පත බැංකුවට දීලා බැංකුවෙන් සල්ලි ඉල්ල ගන්නවා. ඒතර ඒක එහෙම ඉල්ලගෙන නැල්ලු. ඒතර ඒක උනේ අපේ වරදක් නෙමෙයි. ඒක ණය හිමියාගේ වරදක්. ඒ නිසා ඒක අපි ගලපන්න අවශ්‍ය නැහැ. නැහැ. හරි. ගෞරව වංග තුන. රෝවිලක්කම් තුන. අතිරේක තොරතුරු වල රෝවිලක්කම් තුන. දේපල පිළියෙද උපකරණ වාර්ෂිකව 10%ක් ශ්‍රේ කරනවා. ඔබ දන්නවා දේපල පිළියෙද උපකරණ ලීවර් සහ මෝටර් අපි මෙලදේ කියමු. ඔන්න 840. මෝටර් 840යි. මෝටර් දොෂය 840යි. ලීවර් 240යි. කියද ෂේ කරන්න කියන්නේ 10%ක් පිළිවෑමක්. කියන්නේ මේ වත්කමේ වෙනකම මත. එහෙනම් 840ට 10%ක් ෂේ කරලා 84යි. 84. ඒ 84 අපි මාසෙකට තමයි හදාගන්න ඕනේ. මේකේ ඔබ දකින්න ඇති මාසය සඳහා තමයි ආදාය ප්‍රකාශය හදන්න ඕනේ. මේ ගනුදෙනු ගලපන කියන්නේ මාසෙකට. ජනවාරි මාසෙට. ඉතින් අපි ෂේ හොයන්න ඕනේ මේ මාසෙට.
84 12 න් බෙදන්න එතකොට 84 කියන්නේ අවුරුද්ද වශයෙන් 12 න් බෙදුවා මාසෙක වශයෙන් එහෙනම් වාර්ෂිකශය 7යි වාර්ෂිකශය 7යි sorry වාර්ෂිකශය 84යි මාසිකශය 7යි වාර්ෂිකශය 84 එහෙනම් මාසෙකට ශය 7යි ඊළඟ ලීබල් වල ලීබල් වල ඒ විදිහටම හොයන්න 240ට 10 24යි අවුරුද්දම 24යි මාසෙකට හොයන්න 12ෙන් බෙදන්න 24 12ෙන් බෙදුවා ලීබල් වල ශය රුපියල් 2යි ඔන්න මෝටරත ශය 7 ජනවාරි මාසයේ මෝටරත ශය 7යි ජනවාරි මාසයේ ලීබල් ශය රුපියල් 2යි උදේ මේ දෙකම ශය මේ දෙකම ශය එහෙනම් මෝටරත වලින් 7ක් අඩු කරන්න ලීබල් වලින් දෙකක් අඩු කරන්න. කොමිලක් අඩු තුන මෝටරද වලින් 7ක් අඩු කරන්න ලීබල් වලින් දෙකක් අඩු කරන්න. ඉතින් 7යි 2යි 9යි. එහෙනම් ෂෙයර් කියන වියදම සාර්ථකයෙන් අඩු වෙනවා. ඒක වත්කම්මලාගේත් අඩු වෙනවා. නේද? ඒක වියදමක් ෂෙයර් කියන්නේ වියදමක් ප්‍රාග්ධනයෙන් අඩු වෙනවා. එක වියදමක් ඊ අකුර අන්තිමක මාසයේ අවසානයේ ණයගති ශේෂය මත 10%ක අඩමාණ්ණය වෙන් කිරීම. ලොකුනේ මොකද්ද මේ අඩමාණ්ණය කියන්නේ? අඩමාණ්ණය කියන්නේ මොකද්ද? අපි බාණ්ඩ ලැබිටහම බාණ්ඩ විකුණනහම අපිට ණයගති භාවයක් ඇති වෙනවා. මම කියන එක පැහැදිලිද? බාණ්ඩ ණයද විකුණනකොට ණයගති භාවයක් ඇති වෙනවා. ඒ ණයගතියගේ මුදල් ලැබෙන්න ඕන. ණයගතිය අපේ සල්ලි දුන්නේ නැහැ කියන්නේ. ණයගතිය සල්ලි දුන්නේ නැත්නම් අපි ඒවට කියනවා දරුවනේ බොල්ලයි කියලා. බොල්ලයි. ඒ බොල්ලයි වියදම පාඩුවා. දැන් මොකද මේ අදමාන ණය කියන්නේ? උදේ අදමාන ණය කියන්නේ ණයගතියගේ මුදල් ලැබෙයිද නැද්ද කියලා අවිනිශ්චිතයි. ණයගතියගේ මුදල් ලැබෙයිද නැද්ද කියලා අවිනිශ්චිතභාවයක් තියෙනවා. ඒ නිසා මේ ගිරුම් කරණේ තියෙන උදේ ආරක්ෂක සංකල්ප, ගිරුම් කරන සංකල්පයක්. අපි උඩ ලබන මාසේ සාකච්ඡා කරනවා ගිරුම් කරන සංකල්ප. අර මේ ගිරුම් කරන සංකල්පයක් තියෙනවා ආරක්ෂක සංකල්පය, විචක්ෂණ සංකල්පය. අනේ ආරක්ෂක සංකල්පේ, විචක්ෂණ සංකල්පේ කියනවා අනාගතයේ ඇතිවිය හැකි පාළු. අනාගතයේ ඇතිවිය හැකි අලාව කල් තබා හඳුනා වෙන වෙන්නේක් කරු. මොකද මේ අඩමාණ ණය කියන්නේ අනාගතේ ණයගතියගෙන් ලැබිය යුතු මුදල ලැබෙයිද නැද්ද කියලා අවිනිශ්චිතයි. ඒක තමයි අඩමාණ ණය. ඒ නිසා අපි මේක විපාක වශයෙන් අපි ඒක ණයගති භාවයෙන් අඩු කරනවා වියදමක් නිසා අපි ප්‍රාග්ධනයෙන් අඩු කරනවා. තව ණයගති භාවයේ 100ක් ඉන්නවද බලන්න. ණයගතිය 50ක් තිබ්බා. ණයගති භාවයේ 50ක් තිබ්බා. ණයගතිය 30ක් දැක්වුවට දැම්මා. දැන් ණයගතිය කීයද? උදේ දැන් ණයගතිය ඉන්නේ 20යි. මොන ණයගතිය කලින් 50ක් හිටියා. තිහක් සල්ලි දුන්නා. දැන් ණයගතිය 20යි. මේ 20ෙන් 100ට 10ක් ලැබෙයිද නැද්ද කියලා අනිශ්චිතයි. එහෙනම් අපි ඒක අයින් කරමු. 100ට 10ක් බින්දුවල බින්දුව ගියා මේ බින්දුවල බින්දුව ගියා. නම් ඔන්න අඩමාන. අඩමාන ණය 2යි. අඩමාන ණය රුපියල් 2යි. ඒ රුපියල් 2 මොකේ ණයගතියකින් අඩු කරා. ගනුදෙනු අංක 4. ණයගතියකින් 2ක් අඩු කරා. එක වියදමක් පාඩුවක්. ප්‍රාග්ධනයෙන් අඩු කරා. හරි පොළොත් අපි ගානේ කියපු ගනුදෙනු 9ක් ගැලපුවා අපේ දැනුම වැඩි කරගන්න අතිරේක තොරතුරු ටිකක් ගැලපුවා රයිට් දැන් මේ සියලුම දේවල් පල්ලෙහා ලේඛන කරා
ප්‍රමුඛ අවසාන ශේෂ අපිට ලැබෙනවා මෝර්නද 833යි ලීබරු 238යි තොල 30යි නයිරන්ඩියෝ 18යි බැංකු ශේෂ 188යි වගකීම් 55යි ප්‍රාග්ධනය 1252යි ප්‍රමුඛ අවසාන ශේෂය එහෙනම් මේක තමයි net assets 1 net assets 1 අවසාන ශුද්ධවත්කම් අවසාන ප්‍රාග්ධනය හයි මොනකොට අපි ගණන් දුරු 10 9 9 යයි තිබ්බේ ගණන් දුරු 9 ගලපලි කරයි දැන් අපි යමු මූල්‍ය ප්‍රකාශන 40 ඉස්සෙල් අපි ඉස්ලාම හදන මූල්‍ය ප්‍රකාශනය තමයි ආදායම් ප්‍රකාශය ඉස්ලා ආදායම් ප්‍රකාශය රූල් කරන්නේ තීරු තුනක් සහිතව ඔබ ආදායම් ප්‍රකාශයක් හදන්න දන්නවද මම ඔබට ආදායම් ප්‍රකාශය නිර්මාණය වෙන විදිය කියලා දුන්නා සහ අපි ගණන් තුන හතරක් හදුවා අපි උඩින්ම ආකෘතිය ආදායම් ප්‍රකාශය කියලා ලියනකොටම රුපියල් 1000 කියලා වාර්තා කරගන්නවා. ආදායම් ප්‍රකාශය රුපියල් 1000. ඊට උඩින් යන 2013 ජනවාරි මාසයේ සඳහා නැතනම් 2013යි 1.31 දිනෙන් අවසන් මාසය සඳහා ආදායම් ප්‍රකාශය උනේ මේ ව්‍යාපාරේ නම මම හිතන්නේ මේ ව්‍යාපාරය සුනිමල් කියලා කිව්වේ සුනිමල් ව්‍යාපාරය සුනිමල් ව්‍යාපාරයේ 2013 1.31 වෙනි අවසන් මාසයේ සඳහා කියන්නේ ජනවාරි මාසයේ සඳහා ආදායම් ප්‍රකාශය. හයි. ආකෘතිය රූල් කරාද? තීරු තුනක් සහිතව ආදායම් ප්‍රකාශය රූල් කරා. හයි අපි වැඩේ පටන් ගමු. ඔබ දන්නවා අපි ආදායම් ප්‍රකාශය පටන් ගද්දී විකුණුම් වලින් තමයි පටන් ගන්නේ. නේද? විකුණුම්. එහෙනම් ලියන්න උදේම විකුණුම්. උදේ විකුණුම් දෙකක් තියෙනවා. අස්පිට විකුණුම් සහ නාට විකුණුම් අස්පිට විකුණුම් සහ නාට විකුණුම් බලන්න මේ ගානේ අස්පිට විකුණුම් කීයද තිබුණා අපිට ගණතුණු අංක තුනේ සංකේත දාගන්න බැරි වෙලා තියෙනවා පාණ්ඩ මිලදී ගැනීමක් පියව ගරුසුනුවන්ක 6 වෙනි එකේ සංකේත දාලා නැහැ S අමුද. ඒක විකිණීමක් S අමුද. ඔබ දැන් දන්න හින්දා ඔබ දාගන්න. මිලදී ගැනීමක් මම P දාන්න විකිණීමක් නම් S දාන්න. අර ගරුසුනුවන්ක 5 තමයි. ණයට රන් තියෙන්නේ. ගරුසුනුවන්ක 6 තමයි ණයට විකුණලා තියෙන්නේ. ගරුදුරු අංක 4 අත්පිළ විතුරුම් දෙකම තියෙනවා මේ ගානේ අත්පිළ විතුරුම් නාඩ විතුරුම් දෙකම තියෙනවා මට ගරුදුරු අංක 4 80000ක තොගයක් 130කට විකුණනවා 130යි අත්පිළ විතුරුම් 130යි අත්පිළ විතුරුම් 130යි ඊළඟට ගරුදුරු අංක 6 නාඩ විතුරුම් 140ක බාන්න 200ට නාඩ විතුරුම් එහෙනම් නාඩ විතුරුම් 200 නාඩ විකුණුම් 200
විකුණුම්මල මුළු වගේ 330යි. විකුණුම්මල මුළු වගේ 330ක් යනවා. විකුණුම්මල මුළු වගේ 330යි. ඊළඟට අඩුකලා විකුණුම් පිළිවෙල. අඩුකලා විකුණුම් පිළිවෙල. අඩුකලා විකුණුම් පිළිවෙල කියලා මාතෘකාවලියක්. ඒකට යටි ඉඩක් ගන්න මාතෘකාව. ආරම්භක තොරය. ආරම්භක තොරය. ඉතින් මේ ගානේ ආරම්භක තොරයක් තිබෙන්නේ නැහැ. ආරම්භයේ තොරයක් තිබෙන්නේ නැහැ. එහෙනම් අපි ඒකට මම ඉදි කැලලක් ගහන්න. මොන ආරම්භක තොරයක් තිබෙන්නේ නැහැ. මොන මං සතිරයක් ගන්නම්. ආරම්භක තොරයක් තිබෙන්නේ නැහැ. දැන් ලියන්න ඕනෙත් නැහැ නෝ ඔබට අර අවබෝධ කරගන්නයි මම ලියුවේ. එකතු කළා ගැණුම්. ගැණුම් දෙකක් තියෙනවා අපිට ගැණුම් සහ ණයට ගැණුම්. අපිට ගැණුම් ණයට ගැණුම්. බලන්න අපිට ගැණුම් කීයද කියලා. ගණදුන අංක පහ ණයට ගැනීමක් වෙනවා. ගණදුන අංක 3 අපිට ගැනීමක් වෙනවා. එහෙනම් මොන අපිට ගැනීම 100යි ගණදුන අංක 3 අපිට ගැනීම 100යි දුනුවම් ණයට ගැනීම 150යි. මොන මේ ගානේ අපිට කොහෙවත් ආපසු යමු තිබෙන්නේ නැහැ. තොග පරිත්‍යාග කරලා තිබෙන්නේ නැහැ. තොග හානි වෙලා තිබෙන්නේ නැහැ. බාන්න ගැනිලි කරලා තිබෙන්නේ නැහැ නේද? ගැනීමේ මුලී තිබෙන්නේ නැහැ. ඒසක් ගැටුම් වලට අඩු වෙන්නත් නැහැ, එකතු වෙන්නත් නැහැ. 250යි. උදේ ආරම්භක තොගේ තිබ්බනම් ඒ ආරම්භක තොගේ උත්තරේ මෙන්න මේ උත්තරේ දෙක එකතු එකතු වෙන්න ඕනේ. 250යි. 250යි. එහෙනම් 250 තමයි. මොකද්ද? විකිණීමට ඇති භාණ්ඩවල පිරිවැ. විකිණීමට ඇති භාණ්ඩවල පිරිවැ. විකිණීමට ඇති භාණ්ඩවල පිරිවැ. එකෙන් අඩු කරනවා ඉතිරි තොගය. ඉතිරි තොගය අඩු කරනවා. කොයි ඉතිරි තොගය? 30ක් තියෙනවා. ඉතිරි වෙන්න තොගය. ඒක පුතේ විකුණලා නැති තොගය. විකුණපු නැති තොගයක ලාභය හොයන්න බැහැ. ඒ නිසා අපි ඉතිරි තොගය අඩු කරනවා. 250න් 30ක් අඩු කළා. 220යි. ඒක විකුරු පිළිවෙල. අපි මාතෘකාවලින් මේ විකුරු පිළිවෙල කියන්නේ ඒ උත්තරේ තමයි තුමිර පිළිවෙල. 220යි. එහෙනම් දැන් විකුණු 330න් 220ක් අඩු කරමු. 110යි. එහෙනම් ධනලාභ 110යි. ධනලාභ 110යි. මේ ධනලාභයට ආදායම් එකතු කරමු. ධනලාභයට ආදායම් එකතු කරමු. වෙනත් ආදායම් එකක් තිබ්බා. මේ තියෙන්නේ ලදවට්ට, ගණදුනු අංක 7 ලදවට්ට. රුපියල් 5ක් තියෙනවා. ලදවට්ටම පමණයි තියෙන්නේ. ඒ නිසා පොඩේම කියලා ගත්තත් කමන්නේ නැහැ. ඔන්න 115යි. අඩු කළා වෙනත් වියදම්. අඩු කළා වෙනත් වියදම්. අඩු කළා වෙනත් වියදම්. ඔබ දැන් වියදම් වල ඊ අකුරු දාලා තියෙන්නේ එක්ස්පෙන්සස් ඊ අකුරු දාලා මොනවද මෙහෙයු වියදම්. මෙහෙයු වියදම් 90යි. බැංකු ගාස්තු අතිරේක තොරතුරක් තිබ්බ බැංකු ගාස්තු ආයන්න
රුපියල් 2යි සේ තිබ්බා 200 කියලා. එවකට මෝර්නොත් සේ වෙනම ලීබරු සේ වෙනම. එහෙම දැම්මත් කොහොමද? අන්තිමට අඩමාන ණය. රුපියල් 2යි. දැන් වියදම් ටික එකතු කරලා දෙවන තීරුවට ගන්න. වියදම් වල එකතු 103යි. 105යි. 103ක් අඩු වෙනවා. ඔන්න සුද්ධ ලාභය 12යි. සුද්ධ ලාභය 12යි. ඒ ඉක්මනට හදාගන්න සුද්ධ ලාභය 12යි. හයි ආපහු රූල් කරගන්න මුල් තත්ත්ව ප්‍රකාශය. අපි මූල තත් ප්‍රකාශයේ රුපියල් 1000 වලින් අපි ආපෝකිය හදමු. ඔලියට 2013 1 31 දිනට මූල තත් ප්‍රකාශය. මූල තත් ප්‍රකාශය රුපියල් 1000. උඩින් ව්‍යාපාරේ නම ලියන්න. සුනිමල් ව්‍යාපාරේ. සුනිමල් ව්‍යාපාරේ. හයි. අපි දන්නවා මේ මූල තත්ත්ව ප්‍රකාශයේ උඩම තියෙනවා ජංගම නෝනවත්තම්. ජංගම නෝනවත්තම්. මේක ජංගම නෝනවත්තම් දෙකක් තියෙනවා. මෝර්නත කියලා තියෙනවා ලීබරු කියලා. දැන් අපි අලුත් මේක හදනකොට මේ මෝර්නත ලීබරු වෙන වෙනම ලියන්නේ නැහැ. අපි ලියන්නේ දේපල පිළිය සහ උපකරණ කියලා. ඔබ ඒ විදිහටම ලියන්න දේපල පිළිය උපකරණ. දේපල පිළිය සහ උපකරණ 840යි 240යි එකතු වෙනවා. එක්දාස් අසූවක් ඔන්න දේපල පිළිතු උපකරණ මෝර්නත වල අගයයි ලීබඩු වල අගේ එකතුව 1080ක් වෙන. ඉතින් 840යි 240යි එකතු කරා. එකෙන් අඩු කරන්න ෂෙයර්.
share itu kan namanya, nih more itu share apa ini, ini baru share dekai namanya apa itu, kan samun itu share juga. Samuncita share, berapa namanya? Ini ekdas hati kaki, ekdas hati kaki. Nama orang obrolan agak mampu makan karena, ini mulai tata prakarsa ya tulen dia ini, gilun karena samii karena ini bicara. Pahadili ini mulai tata prakarsa ya tulen dia ini, gilun karena samii karena ini dia bicara. Pahadili Girung karena samii karena bicara yang dikata mati. Waktu samaan ini prakdane itu adalah bangkit. Karena memulai tata prakarsa itu adalah karena memapi hadapu waktu ini awasan selesai. Maka memapi awasan di dalam karena memulai tata prakarsa yang ada. Karena memiliki awasan selesai. Oba pilihan itu warta karena yang. Karena warta kata kata lebar juga. Evel depan pilihan itu kudaran. Karena matu kawalnya ini jangan mau waktu. Jangan waktu punak tiennya. Toge, naya gatiyo, bank usese. Punu malia. Itu toge, orang bihay. Itu toge bihay. Naikatiyo dahatai, ikannya belanda hal lagi, ini mungkin lebih bodoh kawan. Naikatiyo, tapi ikannya belanda naikatiyo, tapi belanda hal lagi itu deh. Belanda hal lagi itu deh, tapi belanda hal lagi itu naya. Dahatai, banko selesai, tapi mudah selesai. Ekasih asu atai. Main jangan apa kamu tiket itu kalau dewan itu orang kan, orang desi itu istilah. Kita sekarang ini utara dari itu kan, ekdas tunsia kata. Mulu akam ekdas tungsi hatai. Karena mulu akam malah wadi nama. Baik. Ilan api yang prakta ni saha bagaki. Nel, gilung karna sami ikan ni dapur petter. Samaan lakun ni nganik petter. Ekai ni prakta ni. Kalau tak kira net asset zero, net asset zero, ia ekdas desi hatalika. Net asset zero ekdas desi hatalika. Macam mana? Kita kerana mas sudah lah. Sudah lah. Apa sudahlah berkhidmat dah ada perkasaan, dolah kau, ane dolah ikut kau. Ekdas desiya panas dikeh, punya garis itu berah, eh na, ekdas desiya panas dikeh tamai, ekai tis seka prab dana, net asset swan, dah malam hari dikeh ni, alde. Net asset swan ekdas desiya panas dikeh, eh utara ini mekan awa hari. Ini pasti. Jangka mana orang bagi? Apa nama yang kita hai? Naik juga utara ini. Kita rulang tiba. Apa tu mahu kita lihat? Jangka bagi. Jangan bawa kiri. Belanda dah naik ini, belanda ha gave itu deh. Belanda ha gave itu deh. Panas bahaya.
වෙළඳහ ගෙවෙන 55යි වෙන වියදමක් අපිට තිබෙන්නේ නැහැ වෙන වගකීමක් තිබෙන්නේ නැහැ වියදමක් නෙවෙයි වගකීමක් නේද ජංගම වාක්‍ය පිටිකාල වාක්‍ය නෑ නාය හිමියෝ විතරයි ඔන්න මුරුවත්කම් 1307යි මුළු හිමික මහා වාක්‍යෙම 1307යි ගාන බැලන්ස් වෙනවා එළියට මුළු හිමික මහා වගකීම මුළු හිමික මහා වාක්‍යෙ ඔන්න දරුවනේ අපි 2013 A level පේපරේ ගිරුම් කරන ප්‍රශ්නේ හැදුවා තව එකක් ඔබට කියලා දෙන්න තියෙනවා ඔබෙන් තව ප්‍රශ්නයක් අහනවා එකක් මම මෙතනම කියලා දෙන්නම් මෙන්න මේ බැංකු ශේෂය මෙන්න මේ බැංකු ශේෂය කීයද කියලා අහලා තියෙනවා. 1.30කට බැංකු ශේෂය කීයද කියලා අහලා තියෙනවා. 1.30කට බැංකු ශේෂය. ඒ කියන්නේ මෙන්න මේ 160ට ගලපලා තිබෙ නැති ඒවා. මොනවද ගලපලා තිබෙ නැති? ණය ගතිය සල්ලි ගෙවලා තියෙනවා. ණය ගතියගෙන් සල්ලි ලැබෙලා තියෙනවා. ඒක ගලපලා තිබෙන්නේ නැහැ. ඊයර බැංකු ගාස්තු ගෙවලා තියෙනවා. ඒක ගලපලා තියෙන්නේ එහෙනම් කරන් තියෙන්නේ මොකක්ද අපි මතකයි 160ට 30ක් එකතු කරලා 190යි දෙකක් අඩු කරාම 188යි මෙන්න මේක තමයි උදේ බැංකු ශේෂය සංශෝධිත බැංකු ශේෂය සංශෝධිත බැංකු ශේෂය. අපි ප්‍රශ්න තුනක් අහලා තිබ්බා. වගු හදන එක තමයි පළවෙනි එක. අපි දැන් කලින් හැදුව ආදායම් ප්‍රකාශය එක තමයි මේ එක. අතනම මේක තමයි දෙවෙනි එක. දෙකට අහලා තිබ්බේ මේක. සංශෝධිත බැංකු ශේෂය තමයි දෙකට අහලා තිබ්බේ. තුන තමයි ආදායම් ප්‍රකාශය. ආදායම් ප්‍රකාශය. හරි. අඩුපාඩු හදාගන්න. දැන් අර ලියපු ටිකම තමයි මෙන්න මෙතන තියෙන්නේ. එතන තියෙන්නේ ඒකම. 188ක් ඇවිල්ලා තියෙනවා. හරිනේ. ඒ එතන ගලපු කොටිකම තමයි මම ඔබට වෙනම පැහැදිලි වෙන්න ගැලපුවා. සංශෝධිත බැංකු ශේෂය. හරි හදාගන්න ඉතුරු ටික. මම ඔබට ඊළඟට හදන්න බලාපොරොත්තු වෙනවා 2021 ඒ කියන්නේ මෙවර මාතෘක උසස් පෙළ විභාගයේ ගිරුම් කරන සමීකරණයට අදාළ ප්‍රශ්නය ප්‍රශ්නාංක තුන තමයි ඇවිල්ලා තියෙන්නේ දෙදාස් විසි එක එළවලු
April masa itu lagi pahat agar itu sendiri ya Waktam hatarat tino upakaran thobe biladaha labeyitu da mudal sheshe ilada wagakiyen dila tinama biladaha geveyitu da itama silpachita liyala himikama dila tinu right api issalama me maguwa rule karagamu gamudunu 12k tinu e gamudunu 12k karagamu right ikmana rule karagamu Api gana dahasta in hadamu. Aniwaryenma waduwe rupiya dahas kila wartha karana. Ganudaru amukaya ඔන වක්කම් හතරක් තියෙනවා උපකරණ තොගය වෙලදහ ලැබිය යුතු දැන් මුදල් ශේෂය වගකීම් දෙකක් තියෙනවා Veladaha gevetude de
උපචිත වියදම් හිමිකම් ඔබට මේ වගුව දීලා තියෙන ඔබට කියන්නේ ඒක බලාගෙන මේ ආකෘතිය පුරු කරන්න පමණයි hari aku tiru utarane hari api ganudanu daha wartha karanna padan gamu ganudanu anka 1 vyapare aitikaru wu kalyani 500ක් මුදලින් ආයෝජනය කරා මේ මුදල බැංකුවේ තැන්පත් කළ ජංගම ගිණුමක් ආරම්භ කරා මේක ප්‍රාන්තණය අයිතිකරු යොදවන මුදල් මේ ව්‍යාපාරයට තමයි මේ බැංකුවේ තැන්පත් කරා ඇවිසින් 750ක ඡායා පිටපත් ලංකාවේ ප්‍රාන්තණයක් ලෙස සපෙන් ලැබුණා ආරම්භක ප්‍රාන්තණය විදියට ඒකත් ප්‍රාන්තණය මේ සියලුම ගනුදෙනු බැංකු ගිණුමක් ආශ්‍රයෙන් සිදු කරනවා අපි ඉස්ලාම් වාර්තා කරමු ගනුදෙනු අංක 1 ඔන 500ක සල්ලි යොදවනවා එහෙනම් 500ක් සල්ලි වැඩි වෙනවා 500ක් සල්ලි වැඩි වෙනවා ඊළඟට 750ක් ඡායා පිටපත් යන්ත්‍රය යොදවනවා ඡායා පිටපත් යන්ත්‍රය කියන්නේ උපකරණයක් එහෙනම් 750කින් ඡායා පිටපත් යන්ත්‍රය වැඩි වෙනවා රහත්සිය 50යි 500යි දෙකේ එකතුව තමයි ආරම්භක ප්‍රාන්ත. net asset 0 ආරම්භක සුද්ධ වත්තම් 1250යි 750යි 500යි එකතුව. හයි. කලුතේ ගනුදෙනු අංක 2 පිරිවැය 200ක ලිපිදව්වේ ණයට ගත්තා ලිපිදව්වේ කියන්නේ තොගය තොගය ණයට ගන්නවා තොගය කියන වත්කම වැඩි වෙලා ණයට ගන්න හින්දා සල්ලි ගෙවිය යුතුයි වෙලදහා ගෙවිය යුතු ණය හිමිකමය වැඩි වෙනවා කීයකින්ද 200කින් ඔන්න තොගය 200කින් වැඩි වෙනවා ණය හිමියෝ 200කින් වැඩි වෙනවා ඒක ණයට ගැනීමක් ඉඳලා මතක ඇතුව p අකුර දාන ගැනීමක් නම් p අකුර මේ දාන සංකේතය ඔක්කොම පැන්සලකින් දාගන්න purchasing p අකුර 3 අඩු ගුණාත්මකභාවයක් හේතුවෙන් 40ක ද්‍රව්‍ය සැපයුම් කරන ආපහු යවනවා. මොන ගත්තු භාණ්ඩ වලින් ආපහු යවනවා 40ක්. ගුණාත්මකභාවය අඩුයි. එහෙනම් තොගයක් අඩු වෙන්න ඕන. අපි දන්නවා ණයට ගත්තුම තමයි යවන්නේ. ණය හිමිභාවයක්, ඒ කියන්නේ වෙළඳහා ගෙවි යුතු භාවයක් අඩු වෙන්න ඕන. ඔකේ ඒක රිටර්න් ආපහු යවනවා රිටර්න් කරනවා එහෙනම් r අකුර දාගන්න 40ක් නේද ගනුදෙනු අංක 4 60000ක් වූ ලිපිදව්‍ය 60000ක් පිළිවැව 60000ක් වටින ලිපිදව්‍ය 100කට ණයට විදුවනවා. එහෙනම් 60000ක් තොගය අඩු වෙනවා. 100ක් ණයට වැඩි වෙනවා. එහෙනම් පුතේ ණයට වික්කා මතක ඇතුව S අකුර දා ගන්න සෙලින් එක. S අකුර දා ගන්න. 60 තොගයක් 100ට වික්කහම 40ක් ලාභයි. 40ේ ලාභය ප්‍රාන්තණයට එකතු වෙනවා. හතලිහේ ලාභ ප්‍රාප්තණයට එකතු වෙන්න ඕන.
කරදන වංක පහ 10000කට විකුණලාද ලිපි ගවුවේ කරදන කරුව ආපසු එවනවා ඒ කියන්නේ දැන් නායදවික්ක පොගේ ආපහු එවනවලු 10ක් වටේ තෝරියා ඊළඟ නායද තිබාවේ 10ක් අඩු වෙනවා ඒ 10ේ පිළිවෙය 6000 ගන්න ඒ තෝරේ ඒ 10000ක පොගේ වටිනාකම නේද ඒ කියන්නේ විකුණුම් විල තමයි 10 ඒක පිළිවෙය 6000ක් එහෙනම් තෝගේට එකතු වෙන්නේ 6000ක් නාපසු එවනවා විකුණපු බාණ්ඩ නායක විකුණපු බාණ්ඩ ආපසු එවනවා නා නායක තිබාවේ 10ක් අඩුවා ඒක ඒකත් රිටර්න් හිඳ ආපසු එවීමක් නේද අපි විකුණන එකක් ආව ඒකත් ආර කියලා දාගන්න තෝගේ 6000ක් එවනවා එතකොට ලාභය ලාභයත් උගේ 4 හිඳ නේද 6 ඒක 10000ක් විකුණුම් මිල වෙච්ච 6ක් පිරිවැය වෙච්ච තෝගේ අතර එතන ලාභය තියෙනවා 4ක් ඒ ලාභය 4 ප්‍රාප්තණයෙන් අඩු වෙනවා ලාභයෙන් තමයි අඩු වෙන්නේ ලාභය 4ක් අඩු වෙනවා ඔනේ ගාන නේද ආපසු යවුමුත් තිබ්බා මේ නායකත්තු බාණ්ඩ ආපසු යවලක් තියෙනවා ඒ වගේම නායක විකුණු බාණ්ඩ ආපසු එවලක් තියෙනවා ගරුදෙනු වංක 6 ලිපි දව්‍ය සැපයුම් කරුට ගෙවිය යුතු 160ක මුදල සියහක වට්ටමකට යටත්ව පියවරවල ඒ කියන්නේ සැපයුම් කරුවට 160ක් ගෙවන්න ඕන 160 ගෙවනකොට 105ක වට්ටමක් හිමි වෙනවා දැන් 160ට 105ක් කියන්නේ කීයද එකසේ හැටට සියර පහක් කියන්නේ කීයද? එකසේ හැටට සියර දහයක් වුණොත් 16යි. සියර පහක් වුණොත් 16න් භාගයක් 8යි. එහෙනම් මොන ගනුදෙනුවක් 6යි. නාය හිමියට ලිපි දව්‍ය සැපයුම් කරු කියන්නේ නාය හිමියා. එයාට ගෙවන්න ඕන 160ක් දැන් ගෙවරෝ. නාය හිමි භාගය 160ක් අඩු වෙනවා. නායිම් භාවයේ 60ක් අඩු වුණාට අපි සල්ලි ගවන්න කීයද මේ 160 අඩ 8ක් අඩු කරලා 152 එහෙනම් මුදල් අඩු වෙන්න ඕනේ 152 ඔන්න නාය හිමියෝ 160ම අඩු වෙනවා නමුත් අපි ගෙවන්නේ 152යි අපිට 8ක වට්ටමක් ලැබෙනවා නද වට්ටම පාද්දරේ එකතු වෙනවා අයියපුර දා ගන්න ඉන්කම් එක. ගනුදෙනු අංක 7. පිරිවැය 3000ක ලිපි ද්‍රව්‍ය පෙර පාසලකට පරිත්‍යාග කරනවා. උදේ විකුණන්න තියෙන තොගය විකුණන්න තියෙන තොගය පරිත්‍යාග කරනවා. ඔර විකුණන්න තියෙන තොගය පරිත්‍යාග කරාම තොගය අඩු වෙන්න ඕන 3000ක්. එක පාඩුවක් වියදම නම් ප්‍රාග්ධනයේ 3000ක් අඩු වෙනවා 3000 කියන්නේ 3යි අනේ තොගේ 3ක් අඩු වෙනවා ප්‍රාග්ධනයෙන් 3ක් අඩු වෙනවා පරිත්‍යාග එක්ස්පෙන්සස් වියදම අනේ දමක් පාව ගනුදෙනු අංක 8 දාහක වට්ටමක් ලබා දීමෙන් පසුව 9000ක චෙක්පතක් නායකතියගෙන් ලැබුණා. එහෙම දෙන්න ලැබිච්ච චෙක්පතේ වටිනාකම 9000යි. ලැබුණේ නායකතියගෙන්. ඒ 9000 චෙක්පත ගන්නෙ 1000ක වට්ටමක් දීලා. දුන් වට්ටමක් දීලා. දුන් වට්ටම වියදම. දුන් වට්ටම වියදම. එහෙනම් දැන් කොහොමද අපි වාර්තා කරන්නේ? නායක කියාගෙන ලැබුණේ 9000යි. ඒ කියන්නේ මුදල් වලට ලැබෙන්නේ 9000යි. අනේ මුදල් වලට ලැබෙනවා 9000. හැබැයි මුදේ නායක තිබාවේ අඩු වෙන්න ඕන
අර දුන්න වට්ටමක් එක්ක ලැබුණේ 9යි වට්ටම රුපියලයි 10යි නයිගටිවාලය 10ක් අඩු වෙලා අපිට 9ක් ලැබෙනවා අපි වට්ටමක් දීලා රුපියල දුන්න වට්ටම ඒක ප්‍රාග්මණයෙන් අඩු කරනවා ඔන්න ඒකත් එක්ස්පෙන්සස් එකක් වියදමක් වියදමක දානවා Hari, hari, garuda ruang ke nama, April masih setelah gawe itu viduri bila hatta ya, April masih gawan nuan viduri bila hatta ya, ikan putih gawan ane, gawe itu, kobar penon meke upacita viedam kira tiru waktu Wiyadam gewuat tetap wiyadam wiyadam aman. Api mulai perkasaan hadapan rupa kita pada rumah. Karena mudahin gewuat netat, eka wiyadam, eka prakteknya ngadu beri. Enak mau rupiah hadda he gewi itu hidup bila. Prakteknya ngadu beri netat, orang wiyadam kira. Eka gewi itu hinda, gimana ya? Gewi itu hinda. Udah gewi itu ina bagus kima. Eka upacita wiyadam beri karena. Hadda, rupa cita biadam hadda ha, beri kerana, ika prakdan yang adu kerana, ika biadam arki. Oba balan, mangko pada balan ini dah usai. Bebas sahagat cakram, me gunung kerana sami ikam me asuk me mulai prakasan hadda na, balan ini dah usai bebas sahagat cakram. Mang mata kero, didas bahal me paperi, nara dewi apa ari, me hana garudu apa man, me ada tiar dulu. ඒ ගනුදෙනුම ටික තමයි මේ ඉන්නේ. ගනුදෙනුම අංක 10. ඡායා පිටපත් යන්ත්‍රයේ මාසික නඩත්තු වියදම 5000යි. ප්‍රමුඛ ඡායා පිටපත් යන්ත්‍රයේ නඩත්තු කරන්න 5000ක් යනවා. ඒක වියදම. එළඟේ නඩත්තු වියදම ගෙවල කියලා කියනවා. එහෙනම් සල්ලි අඩු වෙන්න ඕන 5000. Sali pandaha adu ya, ekah biaya dama, prakdan yang adu. Iya aku tahu. Kalau kita niem prasaya aja, alu tuan ke prasaya, dalam dulu, ekolah. Dalam dulu an ekolah. Masa itu lagi, caya api depan pandah laba ini lagi ya. Laba agak tuh caya api depan api depan bikun lagi ya. Bikun lagi ini bikunung mila. Bikunung mila sah lipida uye wala pilih ya. Hatak sah hatanan. Ikan bikun lagi ini hatagaan. Caya api depan tuh lebih aja mah hatanan. Ok mau pandah. Enak istilah hatagaan ini tuh. Pandaha වැඩි කිරීම 4. Misidawen 20යි. 20යි. ඒ කියන්නේ පිරිවැය 20යි. ඒ ඡායා පිටපත් 5000 සඳහා යන වියදම 20000යි. 20යි. ඒක පොතේ විකුණලා තියෙන්නේ 7 ගන්න. 5000 වැඩි කිරීම 4. ඔයාලා දැන් තේරෙනවද? එකකින් 3ක් ලාභයි. ඒ 4ට හතරක පිළිවෙයක් වෙච්ච එක හතර විකුණලා තුනක් ලාභයි එක පිටපතකින්. පස්සනක් හත 35යි. එහෙනම් විකුණලා තියෙන 35යි. කීයක් ලාභද? ලාභය 15. ලාභය 15. ප්‍රේමේ ඡායා පිටපත් කියන්නේ මොනවද? ෆොටෝකොපි ගහලා දීලා නේද? ලිපි ලැබුණා. Enak toge adu enak bisa, toge bisa adu enak. Atpi da mudah enak bikul lagi, enak sali beli enak bisa. Toge adu enak bisa, atpi da bikul lagi enak, tispa hak sali beli. Palus dah hak laba, palus dah helaba, prangdane dekir kerja. ගනුදෙනුම අංක 12
ගමන්ත 12. ඡායාපිටපත් අංකය අප්‍රේල් මාසයේ සඳහා අවශ්‍ය 15000යි. මොකද මේ මාසයේ විශේෂ 15000යි 15. ඔන්න උපකරණ වටිනාකමෙන් 15ක් අඩු වෙනවා. ප්‍රාග්ධනයෙන් 15ක් අඩු වෙනවා. උදේ හින්නට ලාභ නෙමෙයි ආදායමක් ඈ. ලාභයේ කලින් ගන්න ලාභයක් තිබ්බේ. ඒ කියන්නේ 20000ක 15 දුන්නේ. කියන්නේ ඡායාපිට මතක් 4ක් පිළිවෙය දරලා 7කට විකුණනවා. ඒක එක පිට මතකින් 3ක් ලාභයි. 3 වැඩි කිරීම 5000 15යි. මේ 15 ලාභයක් එන්නේ නේ. ලාභයක් එන්නේ. මම වැරදිලායි වියදමක් දෙලියුනේ. ඒක වැරද්ද. ඔය ලාභය මම කියනවා ඒක ලාභයක් නේ. මේ 15000 ලාභයක්. ෂේවික උපකරණ වල වටිනාකමෙන් 15ක් අඩු වෙනවා. ෂේ කියන්නේ වියදම. උදේ 8 වෙනි ගණනුවේ චුටි වැරදීමක් වෙලා තියෙනවා නේද? ණයක කියන දාන්න ඕනේ නේද? ඔය ණයක කියන්නේ ලැබිච්ච සල්ලි එක අපිට වැරදිලා මම වෙන තීරුවක දාලා තියෙන්නේ. ඔබ හරියට දාලා තියෙන්නේ මම හිතනවා. මෙන්න මේ 8 වෙනි ගණනුවේ. අනිත් ගණනුවේ අනකට ණයකට තීරුවයි ණයෙම තීරුවයි මාරු වුණා. හරි? ඔබ හරියට වාර්තා කරලා තියෙන හින්දා මම හිතනවා ඒක ණයකතියගේ අර සලි ලැබෙන එක ණයකති භාරය යන අඩු වෙනවා ඒක වැරදිලා මම ණයෙමි තියුවේ දාලා තියෙන්නේ ඒක ඔබ ණයකති තියුවේ දා ගන්න මම ඔබත් වැරදියට දැම්මනම් ඔබ හරියට දා ගන්න ණයකති භාරය 10ක් අඩු වෙනවා සලි වෙන 9යි මුදල් ශේෂය වැඩි වෙනවා නේද දුන්නට රුපියල් ලක් ප්‍රාග්ධනය කරගන්න හරි ඔන්න 1278 ඒක net assets 1 කියලා ලියන්න එපා මොකද අතිරේක තොරතුරු කීපයක් ඔන්න අවසාන ශේෂ ටික මම දාගත්තා. නාහිමි ශේෂයක් තිබෙන්නේ නැහැ අපිට. බලන්න අතිරේක තොරතුරු ටිකක් අපි පැන්සලකින් මේ ආකෘතිය අපි ගලපමු. ඒක ගලපන්න කියලා නැහැ. ඔව් අපේ දැනුම වැඩි කරගන්න අපි පැන්සලකින් මේ අතිරේක තොරතුරු ටික යටින් ගලපමු.
Ekal. Caya api depan yang ke nalar tuh biaya dapat cek pada kini tuh terlalu pandah agar cek pada bank pun ini dipandang. Ikan putih api pandah agar cek pada kami ini tuh terlalu. Api gimana? Api karena nalar tuh biaya dapat pandah agar gitu apa ini? Nanti ini pandah agar tuh orang kata hai. Ikan api warta agar lagi. Api warta agar. Api yang cek pada di lah. Cek pada dunia ke nama. Oba gila ini nama. Oba gila banku ada, cek pada nila salingan no, to oba gila banku ada saling nila ne, mereka mata dalan ne, mereka mangi bila apa ne mata ne, oba banku ada dia ne, mereka, mereka banku itu mana mereka mata ne, mereka apa mata ne lagi kan, mereka galapan no ne, kami lakukan dekat, apa yang masih sedah banku gaspu, dahai, mereka rupiah lah, mana punya banku gaspu, muka tu paling ngadu ya, rupiah lah. Pemilakan data, banku gaspu, mudah lagi nggak duka kamu, ikan biaya doang, prakteknya nggak duka. Tungguin ya, Robi lakukan tuh, hati reka turu lah Robi lakukan tuh. Aitika tuh kayak dia nih ya, kayak masih tuh pasal gas sudah panda ha, istawa nih ogi ya, kayaknya, tapi banko di rumah pasir nih kalau turu koran, apalagi kalau banko udah nih ogi ya, bener, mana mau biaya tuh gimana gitu, tapi mau kata kalau di Aitika tuh kayak dia nih ya, kayak masih ke pasal gas tuh masih kan, panda ha, gevan nggak iya lah, banku udah niok taro, udah banku gevan udah taro, tapi sebentar mata tuh iya kan, ekar gani li, pokoknya gue biaya apa aja biaya tuh maknanya, aiti karo biar dua ke, nih pasal gas tuh, nah aiti karo saling kan taha samaan, deh ekar gani li, enak apa keran non, mudah loh ini. Mudah valin pandaha kadu kerana prakteknya pandaha kadu kerana, ekap E kira dah, biar dah, sorry ekap B kira dah, generali putih biar dah macam ni, generali prakteknya, generali hebi kau dah itu, awasan kau tu, formula kau hati dah, pada awasan kau tu. Garuda karun ini sida ha, banku itu tempat karu. Jadi garuda karun ini naik itu, apat sali itu netu, apay banku itu mana sali tempat karu. Ini getu arne, apay mudah sese beri beri. Orang bisa, apay mudah sese beri beri lah, dan naik itu bawa apay bisa adu karang. Naik ke tiba hari bisa adu karena mudah selesai bisa beri kan. Tapi pikman orang ini hadapi na awasan selesai kerana ini kan. Orang itu awasan sudah waktu. Net assets one. Awal mereka sudah waktu mengikat desi panahan. Awasan sudah waktu mengikat desi head dekai.
හරි නේද? ඔකේ බැංකු සස්තුම් ප්‍රකාශන පාඩම ඇසුරේ ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. එකක් තමයි පුතේ මේ සංශෝධිත මුදල් ශේෂය. ඒ කියන්නේ මෙතන ආවේ 387ක්. මේ 387ට අර අතිරේක තොරතුරු ටික ගලපලා ආපු උත්තරේ හැම 400යි. හරි වගුවට පස්සේ ඊළඟට අහන්නේ ඒක සංශෝධිත මුදල් ශේෂය. ඒක ඔබට මෙතනින් එනවා. එතකොට ඔබ ඒක වෙනම ලියලා පෙන්නන්න. ඔබේක වෙනම ලියලා පෙන්නන්න. මේ වගුව වගුව තමයි පළවෙනි එක. දෙවෙනි එක තමයි සංශෝධිත ශේෂය. 380 මුදල් ශේෂය. ඒක අර අතිරේක තොරතුරු ටික ගලපපු ගැලවීමෙන් පසු ශේෂය හරහා. අපිට බැලුවේ බැංකු ගාස්තු දෙකයි. නේද? බැංකු ගාස්තු ගලපුවා. ඊට පස්සේ ගැලී ගලපුවා. නායකයගේ සල්ලෙමින් ගලපුවා. 2යි 5යි 20යි. ඒක 384 20ක් එකතු කරලා එහෙම කරක් කවන්නේ. එහෙම කරමු. 384 20ක් එකතු කරා. 407යි 2යි 5යි අඩු කරමු. 400. එහෙනම් මේ 400 තමයි සංශෝධිත මුදල් ශේෂය. සංශෝධිත මුදල් ශේෂය. එතකොට ඔබ ලියන්නේ මුදල් ශේෂය 387යි. නායකයගෙන් ලැබිච්ච මුදල 20යි. එතකොට 407යි. ඒකට බැංකු ගාස්තුවයි. අයිතිකරුගේ ගැනීම. අර සංශෝධිත මුදල් ශේෂය 400ක් වෙනවා. මේක නිරෝගීව තමයි සාමාන්‍යයෙන් හදන්න ඕන. නමුත් බැංකු සතුන් පාඩම මම තව ඔයාලට කියලා දුන්නේ නැහැ. ඒ නිසා අපි මේක මේ විදිහට හදමු. ඊළඟ පොතේ ඊළඟ පහල් දෙනවා බැංකු සස්තු ප්‍රකාශය. බැංකු සස්තු ප්‍රකාශය. පොතේ බැංකු සස්තු ප්‍රකාශය කියන ඇත්තම ලේඛනයක් ඉන්නවා. ලේඛනය. ඒකත් ඔබ බැංකු සස්තු ප්‍රකාශන පාඩමේ නමුත් මේ ලේඛනය හදන විදිහ මම ඔබට කියලා දෙන්නම්. මොකද මේ ඉල්ලන තියෙන හිඳ. ඔබතුරු මෙන්න මේ වගේ ලේඛනයක් හදලා මේ ලේඛනය ලියන්න. බැංකු සසඳුම් ප්‍රකාශය කියලා. බැංකු සසඳුම් ප්‍රකාශය. ඊළඟට ඔබ දැන් මේ හෙව්ව සංශෝධිත ශේෂය තියෙන 400 අන්න ඒක උඩින්ම ලියන්න. සංශෝධිත මුදල් ශේෂය කියන 400ක් සංශෝධිත මුදල් ශේෂය 400. ඉතින් හොඳට මතක තියාගන්න මේකට ගලපන්නේ බැංකු ජංගම ගිණුම තුර වාර්තාම වෙච්ච දේවල්. ඔබට මතක ඇති අර අයිතිකරුගේ දියණියගේ පාසල් ගාස්තු ගෙවන්න චෙක් පතක් නිකුත් කරේ. නේද? පාසල් ගාස්තු ගෙවන්න ඉන්න බලන්න. මෙතන නිකුත් කරේ නෑ සෝරි. රෝමිලා මං එක අයිතිකරුගේ දියණියගේ පාසල් ගාස්තු ගෙවීම ස්ථාවර නියෝගයක්. ඒක ගෙවලා තියෙනවා. ඒක නෙමෙයි රෝමිලක්කම් එක. අතිරේක තොරතුරු රෝමිලක්කම් එක. ඡායාපිටපත් යන්ත්‍රයේ නඩත්තු වියදමට 5000 නිකුත් කරා. එහෙනම් මේ ඡායාපිටපත් යන්ත්‍රයේ නඩත්තු වියදම උත්තර 5000 බැංකුවට ඉදිරිපත් වෙලා නැහැ. ඉදිරිපත් වෙලා නැහැ. හරි. අපි මේ ශේෂයට සමහර තොරතුරු එකතු කරනවා. සමහර තොරතුරු අඩු කරනවා. අඩු කරා මේ යටින් අපිට එනවා බැංකු ප්‍රකාශනයේ ශේෂය. ඒ කියන්නේ බැංකු ජංගම කිමේ ශේෂය. ඒ කියන්නේ බැංකු ජංගම කිමේ තියෙන සල්ලි ප්‍රමාණය. බැංකු ප්‍රකාශනය අනුව ශේෂය. බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය. මොනවද එකතු කරන්නේ මොනවද අඩු කරන්නේ? ඔබ මම බැංකු සස්තු ප්‍රකාශන කියලා දෙන්නේ මතක් කරන්න. උදේ හොඳට මතක තියාගන්න.
අපි තැන්පත් කරලා බැංකුවේ සටහන් වෙච්ච නැති චෙක් පතක් තියෙනවා. කියන්නේ ගනුදෙනු කවුරු අපිට චෙක් පත් දෙනවන්නේ. ඒ දෙන චෙක් පත් අපි අපේ මුදල් පාලන දිනේ නැත්නම් මුදල් පොතේ වාර්තා කරනවා. ඔහොත් ඒක බැංකුවේ සටහන් නැහැ. අපිට බැංකුවේ සල්ලි අඩුයි. උත් අපි හොයන්නේ බැංකුවේ සල්ලි. නම් මේ තැන්පත් කරලා සටහන් නොවෙච්ච චෙක් අඩු කරනවා. නමුත් මේක එහෙම ගනුදෙනුවක් නැහැ. එහෙම නැහැ. නමුත් ඔබ ලියා ගන්න මම ඔබට මතක් වෙන්න දෙන්නම්. තැන්පත් කළ නමුත් සටහන් නොවු චෙක් පත්. අපි කියනවා තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවු චෙක් පත්. ඒක අඩු වෙනවා. මොකද තැන්පත් කළ නැත්නම් බැංකුවේ සල්ලි අඩු වෙන්නේ. අපි හොයන්නේ බැංකුවේ සල්ලි. එසා තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවු චෙක් එක අඩු කරනවා. තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවු චෙක්. එහෙම ගනුදෙනුවක් අපිට මේක තිබෙන්නේ නැහැ. නමුත් ඔබට මම දැනගන්න ලැබුණා. අපි තැන්පත් කරලා බැංකුවේ සටහන් වෙන්නේ නැති දේ ඉස්සරහ තියෙනවා නම් ඒ නිසා බැංකුවේ සල්ලි අඩු වෙන හින්දා අපි මේක අඩු කරනවා ඊළඟට අපි නිකුත් කරපු චෙක් පත බැංකුව සල්ලි ගෙවල නැහැ එතකොට ඒ සල්ලි ටික බැංකුවේ තියෙනවා කියන්නේ බැංකුවේ සල්ලි දැන් මේකේ 5000ක් නිකුත් කරපු චෙක් පත අපි නිකුත් කරා 5000ක් එතකොට මේ 5000 චෙක් පත බැංකුව 5000ක් ගෙවල නැහැ මේ 5000 බැංකුවේ තියෙනවා ඒ නිසා සල්ලි 5000ක් වැඩි නිකුත් කරපු ගෙවන්න ඉදිරිපත් වූ චෙක් පත. ඒක සල්ලි කියලා නැහැ 5000ක් කියලා කියනවා. බැංකුවේ 5000ක් වැඩි. උනේ වැඩි නම් ඒක මේකට එකතු කරා. නිකුත් කළ නම් ගෙවීමට ඉදිරිපත් නොකළ තේ. නිකුත් කළ නම් ගෙවීමට ඉදිරිපත් නොකළ තේ. 5යි. 5යි. ඒක අනුදනෝ විතරයි තියෙන්නේ. ඔන්න නිකුත් කළා නමුත් දිමිට දිරි නොකලච්ච එකතු කරනවා. තැන්පත් කරලා සටහන් නොවීපත් අඩු කරනවා. ඒක අනුදනෝ තිබෙන්නේ නැහැ. නිකුත් කළා කියලා විතරයි තියෙන්නේ. එහෙනම් පහක් මේකට ගැලපුවා. එකතු වෙන්න ඕන. 405යි මේ අනුදනෝ මෙතන තිබෙන්නේ නැහැ. එහෙනම් ප්‍රකාශනයේ ශේෂය 405යි. 405යි. හරිද? හරි. අපි සංශෝධිත ශේ හොයනවා අපි කලින් අභ්‍යාසයේ නේද? කලින් එකෙන් අපි ඉගෙන ගත්තා 2013 එකේ. අලුතෙන් දියලා තියෙන්නේ බැංකුව සැසඳුම් ප්‍රකාශය හදා. හරි. ඔන්න 405යි බැංකුව ජංගුලෙ තියෙන සල්ලි. හරි. දැන් අපි ඊළඟට ආදායම් ප්‍රකාශයේ රූල් කරමු. ඒ කියන්නේ හතරවෙනියට ඉල්ලලා තියෙන්නේ ආදායම් ප්‍රකාශය. අපේ රුපියල් 1000 වලින් හදමු. මේ හදන්නේ මේ අභ්‍යාසය 4 වෙනි එක. 4 වෙනි කොටස තමයි හදන්නේ. මාතෘකාව ලියන්න ආදාය ප්‍රකාශය. කියන්නේ ආතු කියනවා ආදාය ප්‍රකාශය රුපියල් 1000. ආදාය ප්‍රකාශය රුපියල් 1000 කියලා ලියන්න. ඊට පස්සේ කවදාද හදන්නේ? මේක දීලා තිබ්බා 2021 4:30 දැන් කියන්නේ 2021 4:30 දිනෙන් අවසන් මාසය සඳහා මේ අපේ මාසය ඉවර වෙන්නේ 31 වෙනි දින. 2021 4:30 දිනෙන්
අවසන් මාසය සඳහා කවුද මේ ව්‍යාපාරේ නම? කල්යාණි ව්‍යාපාරෝ. මොන උලිම නම ලියුවා? කල්යාණි ව්‍යාපාරේ 2021 4 30ක sorry 30 දිනේ අවසන් මාසය සඳහා ආදායම් ප්‍රකාශ. හරි. අනුත් අපි ආදායම් ප්‍රකාශය හදන්න පටන් ගමු. උඩම තියෙනවා විකුණු. අප දන්නවා විකුණුම් දෙකක් තියෙනවා. ඔබට මතක ඇති මෙන්න මේ 11 වෙනි ගනුදෙනු 20000ක තොමයක් 35000කට අත්පිට විකුණුවා. එතෙන් පිට S අපුර දා ගන්න අමතක වුණා. වා S අපුර දා ගන්න විකුණුම් අත්පිට විකුණුම් 35000. ඔන්න අත්පිට විකුණුම් 35000. අත්පිට විකුණුම් 35000. ඒ කියන්නේ මේ 11 වෙනි ගනුදෙනු. 11 වෙනි ගනුදෙනු. ඊට පස්සේ ණයට විකුණුවා. නායක වික්ක 4 වෙනි ගනුදෙනු. අර මතකයි තුන නායක වික්ක 100ක් නේ 60 60ක ආපසෙව මනු කරා. උදේ ආපසෙව තියෙන පස්සේ ගනුදෙනු නෙවෙයි. 10ක් තියෙනවා. වඩා 90යි. 1000 sorry 125යි. ඔන්න විකුරුම සුදු ආදාය විකුරු මුළු ආදායම 125යි. ඊළඟට අඩු කරන්න අඩු කළා විකුණුම් පිළිවෙල. අඩු කළා විකුණුම් පිළිවෙල. එයාට ඉස්සලාම ආරම්භක තොගය. ආරම්භක තොගය. ඔබට මතක ඇති මේ ගානේ ආරම්භක තොගයක් තිබෙන්නේ නැහැ. ඔන්න මම පත්‍රිකයක් දාන්නම්. මේ ආරම්භක තොගයට ගැනුම් එකතු කරනවා. ආරම්භක තොගයට ගැනුම් එකතු කරනවා. ගැනුම් වර්ග දෙකක් තියෙනවා. අත්යනුම් ණයට ගැනුම්. අත්පිට සහ ණයට. මේක අපිට අත්පිට ගැනීමක් තිබෙන්නේ නැහැ. ණයට ගැනීමක් විතරයි තිබෙන්නේ. දෙවනි ගනුදෙනු. හැබැයි මතක ඇතුව ණයටක 200ක් ආපසු යවනවා 40ක්. ඒ කියන්නේ දෙවනි ගනුදෙනුයි තුන්වෙනි ගනුදෙනුයි. අත්පිට නැහැ. ණයට 200යි. මේ 200 අඩු කරනවා. ආපසු යවු. 40ක්. ආපසෙම 40ක් අඩු කරගන්න. මුදේ ඔබට මතක ඇති තමයි ලක් තිබ්බා. හත් වෙනි ගනුදෙනුව මතකද? හත් වෙනි ගනුදෙනුව. මොකද හත් වෙනි එකේ කියන්නේ? පිරිවැය 3000ක ලිපිඩව්වේ පිරිවැය 3000ක ලිපිඩව්වේ පෙර පාසලකට පරිත්‍යාග කරනවා. ඒ කියන්නේ මුදේ ගැනු විකුරන්න තියෙන භාණ්ඩ වලින් තමයි පරිත්‍යාග කරන්නේ. එහෙනම් ගැනු වලින් අපි තව පරිත්‍යාග ලිපිඩවගේ පරිත්‍යාග අනු කරන්නේ එනවා මම මේ ආපසු යවුනවා ආපහු ලියන්න තව පරිත්‍යාග ලිපිඩවගේ පරිත්‍යාග තව පරිත්‍යාග තුනයි අඩුතල හැබැයි තියෙනවද ගන්න 157 තොර ආරම්භක තොගයේ තිබුණා ඒ 157 ආරම්භක එකතු වෙනවා. ඔව් ආරම්භක තොගයේ නැහැ.
එකසිය පනස් හත තමයි විකිණීමට ඇති භාණ්ඩවල පීඩ. විකිණීමට ඇති භාණ්ඩවල භාණ්ඩවල පිරිවැය. විකිණීමට ඇති භාණ්ඩවල පිරිවැය. කියන්නේ විකුණන්න භාණ්ඩවල පිරිවැය. උගේ විකුණන්න තියෙන භාණ්ඩවල වටිනාකම විකුරුපු නැති එක අයින් කරනවා. උගේ විකුරුපු නැති එක කියන්නේ ඉතිරි තොගේ අයින් කරනවා. ඉතිරි වෙච්ච එක අයින් කරනවා. ඉතිරි තොගේ තියෙනවා 83 අයින් කරනවා. ඔන විකුරුම් පිරිවැය වෙනවා 74 125
රුපියල් ලක් නෙමෙයි රුපියල් 1000යි කිව්වේ නේද රුපියල් 1000යි කොපි ලක්කම් 2 ඔකේ 1000යි තියෙන්නේ අපි 2ක් දාලා කියන එක හදා ගන්න රුපියල් ආයෙන්නේ අපිට වැරදිලා 2ක් හරියට දාලා ඇති මට වැරදිලා මං 2ක් දැම්මේ රුපියල්යි තියෙන්නේ බැංකු කාසු රුපියල්යි තියෙන්නේ එතන 1000යි මෙතනින් අඩු වෙන්නත් ඕන රුපියල්යි ඔන්න මෙතන ශේෂය අඩු වෙනකොට 72ක් වෙනවා 1272යි මෙතන 401යි ෆයිනල් යන බැංකු ගාස්තු ඒ කියන්නේ අතිරේක තොරතුරු රෝමි ලක්කම් දෙක බැංකු ගාස්තු රුපියලයි තිබ්බේ දැන් හදාගත්ත නේද මට වැරදිලා දෙකක් දාලා තිබ්බේ නමුත් ඒක රුපියලයි වෙන්න ඕන වියදම් ටික එකතු කරලා දිරිනුවට ගන්න इस देखाई पनास नवे इस देखा आई करा नवे देखा खाताई पहेल तो ना देखा विषि हाताई क्या सुदला आवे विषि हाताई और आधाय प्रकाश से सुदला आवे विषि हाताई विषि हाताई करते विषि हाता पर नेगाने वियरम हायाप भी कर दी बने වියදම් හයක් තිබ්බා. ඒකයි මම ගනුදෙනු වල අංක ඉස්සරහින් දාලා තියෙන්නේ. මේ ගනුදෙනු වල අංක තමයි ඉස්සරහින් දාලා තියෙන්නේ. ඔබට තව හොයාගන්න ලේසි. ඒ විභාගය හදද්දී මෙහෙම අංක දාන්න ඕනේ. ඔබට මේ වැඩේ කරගන්න පුළුවන් වෙන විදිහට මම මේ ගාන හැදුවා. आपको रूल करना है मूल तत्व प्रकाश का आकृति है तीर रूप का सही तल ලියන මූල තත්ත්ව ප්‍රකාශය කවදාද 2021 4 30 දිනට මූල තත්ත්ව ප්‍රකාශය රුපියල් 1000 ඊට උඩින් ව්‍යාපාරේ නම කල්යාණ ව්‍යාපාර කල්යාණි ව්‍යාපාරය කල්යාණි ව්‍යාපාරය
Sorry. Kalau bawa warta kan lah, ini nanti kita mau ngehitan om. Sorry, rule kan lagi orang ini, baik. Tapi harus buka. Janggaman orang warta, janggaman orang warta. Apa arti na upakaran ya? Yang depan pilih itu upakaran. Depan pilih itu ha upakaran. Haksiya panahan. Depan pilih itu upakaran haksiya panahan. Eke ngatana samuchita shre. Pahalwa. Haksiya tis pahal. Kalau kita jangan lewat komedi kita, nah kalau hai matang karena, nih mulai tanpa prakasi itu ini mana ada ginung karena sami karena bicara ya, waktu samaan ini pradhan ini kan, pada ki, enak, nih mulai tanpa prakasi awasan selesai di cara kita tamai, karena nih bagus ya, awasan selesai di cara kita tamai, tapi mulai tanpa prakasi hadan, mereka nggak tahu. Sila kita kowe jangan lewat sama. Itulah itu bel. Asuh tuh nanya. Dikulang nanti itu bel sama itu itu bel dia. Apik dalal labeh berarti adu kalan. Labeh berarti dikulang nanti itu bel adu kalan. Itu itu bel adu kalan. Ya adu kalan itu bel sama itu bel kita dan. Itu bel dikulang kan mat kama. Ya ada bela dah labi. Bela dah labi itu deh. Hatta. Biladaha labi itu dah hatter. Ia adalah mudah sesi. Har si ekai. Har si ekai. Ipa mana ini? Karena mulu akam egas desi asu namen. Mulu akam egas desi asu namen. Mulu akam egas desi asu namen. Hai. Ini masih apa yang mau girungkan dalam samikaran ini dahulu kan? Kesamaan lah punya eh apa? Pragdane saha vagaki. Hatarai eka pragdane. Net asset zero. Meten 1250 balama. 1250 balama. Ekata ekathu kala shuddha labha. Shuddha labha api hoya gatta aadaya prakashaya 27 adu kala gæneli gæneli pude rohilankan 3 atireka torotura rohilankan 3 d gæneli diyeniyage paasal gaasu gewweka vyapare salli wali tika gæneli mana hatarai pragdane net assets 1 hari ne mena metana uttare 1272 eka thama metana net assets 1 avasana shuddha vartha ඊළඟ ජංගම නොවන වගකීම් දික්කාලීන වාසීන් මේකාල දික්කාල වාසීන් පිට නැහැලු එහෙනම් නූලක් ඇලිය ජංග වාසීන්
දඟවා කීමල පළවෙනි එක නා වෙලදහා ගෙවිදු දැනයි හිමි. වෙලදහා ගෙවිදු දැන. නාහිමියෝ කිපද? නෑ නාහිමියෝ පියවලා කිව්වේ. අගයක් නෑ. හැබැයි තව එකක් තියෙනවා මොකද්ද? ඔබට මතකද? මොකද්ද? උපචිත වියදම. විදුලි බිල ගෙවිය යුතුයි කියලා තියෙන්නේ. උපචිත විදුලි වියදම. නාහිමියෝ නෑටෙල්ලිය. උපචිත විදුලි වියදම. හතර එනම් මේ හද මේ පැත්තට දාගන්න තේ චූ වෙනසක් වෙලා තියෙනවා මේ මට වෙනවා මේ ණය ගැති తీරුව එකතු කරද්දී අපිට චූටි වැරදීමක් මට චූටි වැරදීමක් වුණා ඔයාලා එකතු කරලා ඇති හරිය මම මේ ණය ගැති తీරුවේ මෙතන ණය ගැති 100ක් ඉන්නේ මෙතන 10ක් අඩු වුණා මෙතන 10ක් අඩු වුණා කියන්නේ 100 10ව දෙකක් අඩු කළොත් මෙතන 90යි 80යි ණය ගැතියන්ගේ తీරුව 90 මම දාලා තිබ්බේ ඒක 80 වෙන්න ඕනේ ඒ 80 මේ 20 අඩු කරලා හැටයි වෙන්න ඕනේ. කියන්නේ ණය ගැතිය 60යි වෙන්න ඕනේ. එනේ මේ වෙලදහා ලැබී තුද මම 70ක් දාලා දාලා ඒක 60ක් වෙන්න. ඒක 60ක් වෙන්න ඕනේ. හරි නේද? එතන එකතු කරද්දී පොඩි වැරදීමක් වෙලා මට ඒක හරි. ඒක ඔයා හරියට හදලා ඇති කියලා මම හිතනවා. මේක එකතු කරලා. අර මෙතන 554 නෙමෙයි. 544. 1279යි. මුලවත්කම 1279යි. මුල හිමිකම හා බාකි 1279. අනිවාර්යෙන් බැලන්ස් කරමු. අපි හරියට හදුවා ගන්න. මුල හිමිකම හා බාකි. හයිට් වන අඩුපාඩු ටික හදාගන්න. හරිද
මොනවාද අපි එක වගේ ගණන් කිහිපයක් හදුවා. ඒ නිසා මම කල්පනා කළා අපි වෙනස් වූ අභ්‍යාසයකට යන්න. දැන් අපි මෙතෙක් දවස් හදපු හැම ගණනක්ම අපට ගණුදුණු ටික දෙනවා. ඒ කියන්නේ විභාග ගැටලුවේ ගණුදුණු ටික අපිට දෙනවා. ගණුදුණු ටික අපිට දෙනවා. අපි කරන්න ඕනේ ගණුදුණු ගිරුම් කරන සමීකරණය පෙන්නුම් කරන වගුවක වාර්තා කරන්න. දැන් අපි ගණන් වෙනවන 6ක් විතර හැදුවා. මේ ගණන් 6ෙම අපට දීලා තියෙනවා ගණුදුණු කීපයක්. මේ ගණුදුණු 10කට ආසන්න ප්‍රමාණයක් දෙනවා. මේ අවුරුද්දම මේ ගණුදුණු 12ක් දුන්නේ. නේද? දෙකක් වැඩිපුර දීලා තියෙනවා. ගැටරුවක් නැහැ. අපි දැන් ගන්නවානේ වාර්තා. එහෙනම් මේ දීලා තියෙන ගණුදුණු අපි ගිරුම් කරන සමීකරණ වගුවේ වාර්තා කරනවා. වාර්තා කරන මූල ප්‍රකාශන හැදුවා. මේව දන්නවා බහතර. අපි හෙට දවසෙත් ඒ වගේ ගණන් කීපයක් හදනවා. දැන් මම බලාපොරොත්තු වෙනවා ටිකක් වෙනස් වූ අභ්‍යාසයකට යන්න. ඒ තමයි දරුවනේ. ඔබට විභාගෙදී ගණුදෙනු සියලුම ගණුදෙනු වගුවේ වාර්තා කරලා දෙනවා. දැන් අපි ඉස්සෙල්ලා ඒ වගේ අපි ගණුදෙනු වාර්තා කරන්නේ. දැන් ඔබට ඒ වගුව ඇතුලේ ගණුදෙනු වාර්තා කරලා දෙනවා. ඔබට වගුව දීලා ඒ වගුව ඇතුලේ තියෙන වාර්තා ගණුදෙනු. අපෙන් අහනවා ඒ ගණුදෙනුවේ වාර්තා කරපු ගණුදෙනු එකින් එක විස්තර කරලා. එකින් එක විස්තර කරලා. ඔබට මම PDF එකක් ඉවරලා දෙන්න. ඒ PDF එකේ පළවෙනි ගාන. පළවෙනි ගාන. ඒ කියන්නේ 2008 A level paper එකේ ගාන. රණේ 2008 A level paper එකේ ගානේ තියෙන්නේ ගිරුම් කරන සමීකරණ විචල්‍යනවත් වගුවක් තියෙනවා. ඒ වගුවේ ගණුදෙනු ටික ගලපලා තියෙනවා. ගලපලා තියෙනවා. අපිට කියනවා ඒ ගලපලා තියෙන ගණුදෙනු එකින් එක විස්තර කරන්න කියලා. ඔබ බලන්නේ වගුව දිහා. ඒක කියන්නේ මෙහෙමයි. 2008 එකයි එක දින ජනවාරි පළවෙනිදා. සිරිපාල වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කළා. ජනවාරි මාසය තුල සිදුවෙච්ච ගණුදෙනු ගිරුම් කරන සමීකරණ ආකෘතියක වාර්තා කරලා තියෙනවා. ගණුදෙනු අංකය තියෙනවා. උපකරණ අංකම උපකරණ කියන අතරම ජංගම නෝනවත්කම තොගය ජංගවත්කම නායකයෝ තීරුවක් තම ජංගවත්කම බිරුවැලි මුදල් ජංගවත්කම ණය හිමියෝ ඉන්නවා ජල වාසී ඊට අමතරව ණය තියෙනවා. ඒක ජංගම නෝන වගකීමක්. සාධනේ හිමිකම තියෙනවා. ඔන්න ඔබට ගණුදෙනු 10ක්. ඔය වගුවේ ගණුදෙනු 10ක් වාර්තා කරලා තියෙනවා. අපිට කියනවා ඔය ගණුදෙනු 10 එකින් එක විස්තර කරලා. හරි. ගණුදෙනු 10 එකින් එක විස්තර කරලා. ඒ විස්තර කරනකොට සමහර ගණුදෙනුට උදව්වක් වශයෙන්, උපකාරයක් වශයෙන් ඔබට ඒ වගේ අටි අතිරේකතවතුරු තුනක් දීලා තියෙනවා. බලන්න වගු වැටින් අතිරේකතවතුරු තුනක් දීලා තියෙනවා. රෝමිලකම් 1 2 3 කියන. උදේ ඒ තුනක් කියලා හිටියත් හොඳයි. ව්‍යාපාරික පරිශ්‍රය, ඒ කියන්නේ උදේ ව්‍යාපාරික ගොඩනැගීම. සඳහා 12000ක මාසික කුලියක් ගෙවීමට සිදු වෙනවා. ඒ කියන්නේ මේ ව්‍යාපාරය අපේම කුලියර ඇත්තේ. මාසෙකට 12000 ගානේ කුලිය ගෙවන්න වෙනවා. මාස 6ක කුලි අධිකාර වර්ෂය තුල ගෙවලා ගෙවීමට සිදු වෙනවා. ඒ කියන්නේ 12000 6 මාසය තුල ගෙවීමට සිදු වෙනවා. ඒ පළවෙනි අතිරේක තොරතුරු. දෙක උපකරණ 10%ක් ෂේ වෙනවා. ඉතින් වගු ඇතුලේ උපකරණ තිබ්බනේ එක ෂේ වෙන ගන්න දීලා තියෙනවා. ඒක වාර්තා තියෙනවා. තුන ණය මාස 48කින් ගෙවන්න ඕන. මතකද? ණය කියලා වෙනම තීරුවක් තිබ්බා. ඒ ණය ටික මාස 46ක්. ඒ මාස 46ක් කියන්නේ කොතරම අයද? අවුරුද්දේ මාස 12යි. එහෙනම් මාස 46ක් කියන්නේ අවුරුදු 4ක්. පළමු වාරිකය තුල 2000ක පොලිය තුනක් තියෙනවා. ඒ ණය වාරිකයේ කුජවල ඇති. ඒක ණය වලින් අඩු වෙලා පොලිය වියදමක් හින්න ප්‍රාන්තයෙන් අඩු වෙලා එහෙම ඇති. බගු ඇතුළේ ඇති. අපි ඒක විස්තර කරද්දී අපිට හොයාගන්න පුළුවන්. හරිද? අපි එහෙනම් ගණුදෙනු ටික විස්තර කරා යන්න. ඔන ගණුදෙනු අංක 1
පළවෙනි එක. මොකද්ද තියෙන්නේ? හොඳට බලන්න මොකද්ද තියෙන්නේ? බැංකුවේ සල්ලි ලක්ෂ 3ක් වෙලා. ප්‍රාග්ධනය ලක්ෂ 3ක් වැඩි වෙනවා. මොකද්ද ගනුදෙනු? බැංකුවේ සල්ලි ලක්ෂ 3ක් වැඩි වෙලා ප්‍රාග්ධනයත් ලක්ෂ 3ක් වැඩි වෙනවා. ඒ කියන්නේ උදේ අයිතිකරු රුපියල් ලක්ෂ 3ක මුදලක් බැංකුවේ තැන්පත් කිරීම. නැත්නම් අයිතිකරු රුපියල් ලක්ෂ 3ක මුදලක් ප්‍රාග්ධනය ලෙස බැංකුවේ තැන්පත් කිරීම. අයිතිකරු රුපියල් ලක්ෂ 3ක මුදලක් ප්‍රාග්ධනය ලෙස බැංකු ජංගම ගිණුමේ තැන්පත් කිරීම. නැත්නම් බැංකුවේ තැන්පත් කිරීම. ඔන්න පළවෙනි ගනුදෙනු. දෙක උපකරණ 240ක් වැඩි වෙනවා ණය 240ක් වැඩි වෙනවා. උදේ උපකරණ වැඩි වුණා කියන්නේ මොකක්ද? උපකරණ මිලදී අරගෙන. හැබැයි මිලට නම් කියන්නේ සල්ලි දීලා නෙවෙයි ණයට නම් කියන්නේ. එහෙනම් සල්ලි ගෙවිය යුතුයි. එහෙනම් ලියන දෙවනි කරුණ. රුපියල් 240,000ක උපකරණ ණයට ගැනීම. රුපියල් 240,000ක උපකරණ ණයට ගැනීම. රුපියල් 240,000ක උපකරණ ණයට ගැනීම. ඔන්න දෙවනි කරුණුමත් හරි. තුන්වෙනි කරුණු. පොගය 100ක් වැඩි වෙලා ණය හිමිව 100ක් වැඩි වෙලා. දේ තොගය වැඩි වෙලා. තොගය මිලට අරගෙන. ණය හිමිව වැඩි වෙලා. එහෙනම් ණයට තමයි අරන් තියෙන්නේ. එහෙනම් රුපියල් ලක්ෂයක තොගයක් ණයට ගැනීම. එතන ණය පදනමට ගැනීම. රුපියල් ලක්ෂයක තොගයක් ණය පදනමට ගැනීම. ඔන්න මොකද මනස තියාගන්න. ඒ ලක්ෂයට ණයට ගත්තානේ. පර්චේසින් P අකුර ගන්න. ඒ ගනුදෙනුව ගාව P අකුර දාගන්න. මොකද මූල්‍ය ප්‍රකාශනයක් හදමු අපි. කියන්නේ ගැනීමක් ණයට ගැනීමක්. ණයට ගන්න. ණයට ගන්න. P අකුර දාගන්න. ගනුදෙනුව අංක 4. තොගය 60,000ක් අඩු වෙලා ණය ගැතිය 80,000ක් වැඩි වෙලා 20,000ක් ප්‍රාග්ධනයේ වැඩි වෙලා. මොකද උත්තේ ගන්න. තොගේ අඩු වුණා කියන්නේ තොගේ විකුණලා. ණයගතිය වැඩි වුණා කියන්නේ ණයට විකුණලා කියන්නේ. එහෙනම් 60,000ක පිරිවැය වූ තොගය 80,000කට ණයට විකිණි. පැහැදිලිද? 60,000ක පිරිවැය වූ තොගය 80,000කට ණයට විකිණි. එහෙම කියන්නත් පුළුවන්. වර්ත මෙහෙම කියන්නත් පුළුවන්. 60,000ක පිරිවැය වූ තොගය 20,000ක ලාභයක් සහිතව ණයට විකිණි. පැහැදිලි? 60,000ක පිරිවැය වූ තොගය 20,000ක ලාභයක් සහිතව ණයට විකිණි. ඔන්නම් ක්‍රම දෙකකට කියලා දුන්න ලියන්න. ආයෙ ඕනම් කියන්න. 60,000ක පිරිවැය වූ තොගය 80,000කට ණය විකිණි. තත් 60,000ක පිරිවැය වූ තොගය 20,000ක ලාභයක් සහිතව ණයට විකිණි. ගනුදෙනුව ණය ගැටිය 3,000ක් අඩු වෙලා ප්‍රාග්ධනය 3,000ක් අඩු වෙලා. දැන් හොඳට මතක තියාගන්න ණය ගැටිය අඩු වුණා නම් එක්ක බොල් ණය වෙන්න ඕන එක්ක අඩමාණ ණය වෙන්න ඕන. එහෙම නැත්නම් ණය ගැටිය සල්ලි ලැබෙන්න ඕන. නමුත් මේක ප්‍රාග්ධනයට බලපාන නම් අනිවාර්යයෙන්ම මේක ණය ගැතියගේ නොලබෙන මුදලක්. ඒක තමයි සරලම උදාහරණය. දැන් රුපියල් 3000ක් ණය ගැතියන්ගේ බොල්ණයක් අපහරි. රුපියල් 3000ක් ණය ගැතියන්ගේ බොල්ණයක් අපහරි. රුපියල් 3000ක් ණය ගැතියන්ගේ බොල්ණයක් අපහරි. බොල්ණයක් අපහරි. ඒක වියදම
මං ටී කියලා දාන්න ඕන තුන බොල්නාය වියදම ඔතේ කලින්ගේ 80000කට ණයන විකා ඒක සෙලින් එකක් මම නිකන් ලියා ගන්න මේ ඈ මූලික ප්‍රකාශනය හදන්න ඕන නේ මේක විකිණීමක් ණයන විකිණීමක් S එකක් ගනුදෙනු අංක 6 50000ක් ණය ගැතියෝ අඩු වෙලා 50000ක් සල්ලි වැඩි වෙනවා එතකොට පැහැදිලි ණය ගැතියෝ අඩු වෙනවා කියන්නේ ණය ගැතියෝ සල්ලි දෙනවා බැංකුවේ සල්ලි වැඩි වෙනවා නේ නැත්නම් රුපියල් 50000ක මුදල ණය ගැතියන්ගෙන් ලැබී 50000ක මුදල ණය ගැතියන්ගෙන් ලැබී බලන්න කොච්චර ලේසියෙන් අපි ඉස්සලා ගනුදෙනු වාර්තා කරා දැන් වාර්තා කරනවා කියන ගනුදෙනු අපි විස්තර කරනවා දෙපැත්තම වාර්තා පුළුවන් වෙනවා ගනුදෙනුවක් දුන්නහම වාර්තා කරන්න පුළුවන් වෙන්නත් ඕන වාර්තා කරපු එකක් බලලා ගනුදෙනුව කියන්න පුළුවන් වෙන්නත් ඕන හරි ෆයිල් ගනුදෙනුව අංක 7 බැංකුවේ සල්ලි 70000ක් අඩු වෙලා ණය හිමියෝ 70000ක් අඩු වෙලා මොකද දැන් පැහැදිලි මුදල් අඩු වුණා කියන්නේ මුදල් ගෙවලා කාර්ද ගෙවලා තියෙන්නේ ණය හිමියන් එහෙනම් රුපියල් 70000ක මුදල ණය හිමියන්ට ගෙවි රුපියල් 70000ක මුදල ණය හිමියන්ට ගෙවි රුපියල් 70000කින් ණය හිමියන් පියවි ඔන්න 7 වෙනි ගනුදෙනු අංක 8 ගනුදෙනු අංක 8 උදේ ඔබ 8 වෙනි ගනුදෙනුවට තරුවක් දා ගන්න 8 වෙනි ගනුදෙනුවට තරුවක් දා ගන්න එයා වාර්තා කරන්නේ 8 වෙනි එකට තරුවක් දා ගන්න බලන්න මොකද්ද වෙලා තියෙන්නේ 72000ක් සල් අඩු වෙලා 72000ක් වාර්තනේ අඩු වෙනවා දැන් අපිට හිතෙන්න පුළුවන් මේක වියදමක් කියලා වියදමක් හැබැයි මොන වියදමක්ද කියලා අපිට ඇත්තට අවබෝධයක් නැහැ නමුත් ඔබට මම කිව්වා මේ වගුව ඇරින් දීලා තමා අතිරේක තොරතුරු තුනක් යම් කිසි ගනුදෙනුවක් ඔබට හිතා ගන්න බැරි නම් මොකද්ද මේ කියලා ඒ උපකාරයට තමයි අර අතිරේක තොරතුරු දීලා තියෙන්නේ ඔබ බලන්න ඊළඟ නම් එක එහෙනම් 8 වෙනි ගනුදෙනුවට බලපාන්නේ කොමිලක් නම් එක මොකද්ද කියන්නේ මාසික කුලිය ව්‍යාපාරික ගොඩනැගිල්ල ව්‍යාපාරික පරිශ්‍රයට රුපියල් 12000යි මාස 6 කුලිය ගෙවීම සිදු වෙනවා එහෙනම් පුතේ 12 වැඩි කිරීම 6 12000 වැඩි කිරීම 6 රුපියල් 72000යි නේද එහෙනම් ඒ 72000 තමයි ඔය වගුවේ වාර්තා කරලා තියෙන්නේ එහෙනම් ඔබ ලියන්නේ කොහොමද ව්‍යාපාරික පරිශ්‍රය සඳහා මොකද ව්‍යාපාරික පරිශ්‍රය සඳහා රුපියල් 72000 මාස 6ක කුලී වශයෙන් ගෙවීම ව්‍යාපාරික පරිශ්‍රය සඳහා රුපියල් 72000 මාස 6ක කුලී අධිකාරම් ගෙවීම කුලී අධිකාරම් ගෙවීම මාස 6ක කුලී අධිකාරම් ගෙවීම ඔබ මට කියන්න ඒක වියදමක් නේද මේ 72000 වියදම ඒ වාර්තා කරනකොට ප්‍රාග්ධනේ නඩුවා ඇත්තටම 72000ම වියදමක්ද නැහැ ඇයි පුතේ මාසික කුලිය 12000යි මාසික කුලිය 12000යි එහෙනම් මේ 72000ෙන් මම 12000ක් අයින් කරනවා කියන්නේ මේ මාසික කුලිය අයින් කරනවා අයින් කරාම පුතේ 60000යි එහෙනම් ඒ 60000 අපි වැඩිපුර ගෙවලා තිබ්බලා ඒක ජංගම වක්කම ඔන්න කලින් ගෙවූ කුලී ඒක මොකද ජංගම වක්කම මොකද කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදනකොට වැඩිපුර ගෙවූ කුලී කියලා කලින් ගෙවූ කුලී කියලා ජංගම වක්කම වල දාන්න ඕන මොකද මේ මාසේ කුලිය 12000යි
වැඩිපුර තියෙනවා 60000ක්. ඒත් අපි ආදාය ප්‍රකාශය හදනකොට 12000 තමයි වියදමක් කියලා ගන්න. හරි 12000 තමයි වියදමක් කියලා ගන්න. ඔන්න වියදමක් වෙන්නේ 12000. ගණතුරු අංක 9. අද 8 වෙනි එකත් හරියයි. 9 2000ක් උපකරණ අඩු වෙලා 2000ක් ප්‍රාග්ධනය අඩු වෙලා. හොඳේ ඔබට පැහැදිලි වෙන්න ඕන. උපකරණයක අගේ අඩු වෙන්නේ ඒ උපකරණයේ ෂේ වෙන්න ඕන. නැත්නම් ඒ උපකරණය විනාශ වෙන්න ඕන. අපි උපකල්පනය කරමු ෂේ වුණා කියලා. බලන්න උපකරණයේ වටිනාකම කීයද බලන්න. උපකරණයේ වටිනාකම කීයද? මම උඩින් හදන්න නම් අගමන්නේ මෙතනින් මහත් උපකරණයේ වටිනාකම කීයද? 240000. 240000. නමුත් දැන් උපකරණය අඩු වෙලා තියෙන්නේ 2000යි නේද? ඉතින් මුදේ මාසික ශ්‍රේණිය අඩු වෙන්න ඕන. ඒක අපේ අතිරේක තොරතුරු දෙක රෝවිලක්වත් දෙක. නමයට රෝම ඉලක්කම් දෙක තියෙනවා උපකරණ පිරිවැය මත මේ පිරිවැය කියන්නේ 240000 10ක් ෂේ කරනවා වාර්ෂිකව 10000 වාර්ෂිකව 10000 එහෙනම් 240000ට 10ක් බලන්න ජනවාරි මාසයට අදාළ උපකරණ ෂය රුපියල් 2000ක් ජනවාරි මාසයට අදාළ උපකරණ ෂය රුපියල් 2000ක් ඔන්න ගරුතුම අංක 9ක් හරි ජනවාරි මාසයේ උපකරණ ෂය 2000යි ඒක වියදමක් ගණතුරු අංක 10 ගණතුරු අංක 10 ණය මාස 48කින් ගෙවන්න ඕනේ උදේ ණය මාස 48කින් ගෙවන්න ඕනේ පළමු මාස වාරිකය තුල 2000ක පොලිය ඇතුළත් වෙයි ඒක මුදාන උපකරණය ගත්තේ ණයටනේ ඒකේ උපකරණේ වටිනාකම 240000යි අපි ණයට ගත්තු හින්දා ණය හිමියන්ගේ වටිනාකම ඒක ණයවල වටිනාකම 240000යි ඒ 240000යි ඔබට මේනේ මේ අන්තිම එකේ වාර්තා කරලා කොහොමද බැංකුවේ සල්ලි 7000ක් අඩු කරලා ඊට පස්සේ ණය අඩු කරලා 5000ක් දැන් අපිට ගැළපෙන්නේ කියනවා ණය මාස 48කින් ගෙවන්න ඕන නමුත් පළමු වාරිකය තුල 2000ක පොලිය තියෙනවා ඒක ණය වාරිකයක් හැදෙන්නේ කොහොමද ණය වාරිකයක් හැදෙන්නේ බඩබඩ ණය වාරිකයක් හැදෙන විදිය කියන්නේ ණය සහ පොලිය. උදේ අපිට පේනවා කියන්නේ දැන් ගෙවල් තියෙනවා 7000ක් ඔක්කොම. ඒ කියන්නේ ණය වාරිකය 7000ක් ගෙවල් තියෙනවා. හැබැයි ණය කියන්නේ වගකීමක්. ණය කියලා වගකීම 5000යි අඩු වෙලා තියෙන්නේ. එහෙනම් මුතේ ඉතුරු 2000 මොකද්ද? පොලිය වියදම්. ඒක තමයි ප්‍රාග්ධනයෙන් අඩු වෙලා තියෙන්නේ. ඔලිවිය නමත ප්‍රාග්ධනයෙන් අඩු වෙලා තියෙන්නේ. පැහැදිලි? එහෙනම් මොකද්ද ගණදෙරුව? ඔබට මේක ඕන නම් මෙහෙමත් සදා ගන්න පුළුවන්. ඔබ
Oke, delaksa hataris dahak ni nanya. Delaksa hataris dahak. Oke, main delaksa hataris dahak belan nama hataris dahak. Delaksa hataris dahak, hataris dahak belan. Kalau kiyak ni wawak ni. Kiyak ni wawak. Pandahak ni wawak ni. Januari masa, kalau upacara sendha, Januari masa, itu gebu naivari ke, haddahagi, Januari masa itu adalah gebu naivari ke haddahagi, haddahai, Januari masa itu adalah Gewu nayawari ke hadda haki, etulah, deda hak poli biadama etulakwe, deda hak poli biadama etulakwe, Enak tak betul, apa tu? Bihun tak tulu. Panma hak nayar, kan Januari masa, itu adalah. පන්දාහක ණය මුදලක් සහ දෙදාහක පොලිවියම මුදලින් Januari mana adal, pada hak ayat sah, deda hak poli biar sama mudah kebayat. Emang kian tu dua. Baik. Pada garu tu, kita galapan nama apa kira dulu nama. Kami ini agaknya bukan asal dekah hadal ni kira dulu nama. Polisi itu mau didahai, ya mengikat maaf ke dalam. Pulkaran ada ya prakasa, dewa dharma.
Fine. Hari ke? Terima kasih. Apa ini? Adaya prakasha di dahasari khalu. Kalau adaya prakasha rupiah dahas. Adaya prakasha rupiah dahas. Kebetulan dahasa ini kayak istiqad ini nawasan masih sudah. Didasane ekai pisana dine nawasan maase sadaha udama namaliyanna siripala vyaparaya prabhute udima namaliyana siripala vyaparaya 2008 dine nawasan maase sadaha adayam prakashaya Tapi hadana kravena hadagane yasa islam vikuno vikuno kuda vikuno apita vikuno saha nayata vikuno kiyala deka thiyena nawuth meke apita vikuno thibbe ne meke thibbe nayata vikuno vitarai obata mannaka thiye garuda me denna 60000ක තොගයක් 80000ට නායකවිතුණු විතරයි තියෙන්නේ. අත්පිට නෑ. අත්පිට නෑ. 40ක් දැම්මා. නායක තියෙනවා කියන 80000. අපි 80ක් දාන නායකවිතුණු 80000. අත්පිට විතුණු නෑ. තිබ්බනගේ දෙකම එකතු වෙනවා. උන 80000යි. ඊළඟට අඩු කළා විකුණුම් පිරිවැය අඩු කළා විකුණුම් පිරිවැය ඒ අරතේ ආරම්භක තොගය ආරම්භක තොගය ඔය බලන්න ඔය වගුවේ ආරම්භ මේ තොගය తీදී ආරම්භක ශේෂ තිබ්බද ඔය වගුවේ ආරම්භ ශේෂ තිබ්බේ නැහැ දී Enam awam bagus tuh ya, ekor tuh kalau agenu, orang mati kayak itu agenu timpa naik, garun itu mangga turun, apitnya timpa naik, apitnya naik itu ino siya, naik itu siya. Meta itu tuh kalau meta itu ada, utara ini mana itu tuh kalau sih ya, karena sih itu naik bikini mana di bawah mana pilih, bikini mana di bawah mana pilih ya sih ya, ini yang aduk karena apa? Itri toge, dan obat. Togeya di dua palleha nih itu beran. Di lagi na biasa togeya wanita kan palleha nanti alasan sih sekarang. Ini lagi yang baru itu na hanya di dua apa palleha nih itu beran. Ini lesi. Dan mau kan kan mau palleha baru itu na hanya di dua apa palleha nih itu beran. Nah togeya di ini togeya dana sih ya punya rina hatan. Dana sih ya rina hatan. Jadi kan punya hatali kan. Nah itu togeya hatali kan. Itu togeya hatali kan. Enak CM 45 adu kena hatai. Karena kita bikinum pilih ya hatai. Bikinum pilih ya hatai. Enak asuhnya hatai adu kena visai. Dalalabe visai. Dalalabe visai. Dalalabe visai. Kepada mang, saya api hadir di arsam pradaya krame, hamadam hadar krame itu saya hadir. Kau dapat megaane gudak turu tipen, ini gudak turu tipen. Karena megaane mevi dia hadar netu, udah hadar netawi dia api.
Mambalan ekat sadal penna nama, ekar me dalal abe hoyar ta abi diak dina. Ekar me hari leis, mikcara liyan no nai, mukul me toro adu ini, toro toro adu. Terus tiar toro toro ini mikcara kena lama na aku ti liyan, na cukna liyan penna nama. Mambalan mang ada prakasya, kita mas sarla hadal ekar me, api biar ada hadal prame kena ini. Mereka mama lesi ke mereka hadal pernah no. Ada yang prakasa rupiah dahas. Kudu apa mata kaiti? Oya bagu we. Mang garu dulu mang kekian na garu dulu mang hatar. Kaya garu dulu hatar kaya apa taru apa? Garu dulu mang hatar kaya apa taru apa? Udah ane garu dulu mau vitalai, meten tak gaya pilati, ah hatra balam garu dulu angka hatra vitalai, kira ya hatra kira garu dulu mau vitalai, me dalal abe heran, upacara vitalai, ini macam apa dia ini nonne, ini macam mana tuh kami, kau dengi ya, heta dahak piriya utuh gaya, asuda dahakan naya Hatta dah hatta tuh ke asuwa itu naya na vikrum asuwa. Agar naya na dimbe buk ya, api itu dimbe na naya na vikrai dimbe. Naya na asuwa. Aduh kala, agar asuwa na vikte kiriya ka bati na kama kiriya tuh ke, kiriya piriwe tuh ke, hatta piriwe tuh ke, ena buk ya asuwa tuh ke, vikrum piriwe hatta, ena aduh ka vikrum piriwe. Dengir asuwe, kata dengar kata apa ya? Hatta dah piriwe itu ke asuwa itu kita. Karena vikrum ada ya masuwa, ek piriwe ya hatta. Karena asuwa hatta itu kata apa? Dalalah ya pisai, karena mehado ikai, mehado ikai dekam ikai. Kalau mehka lesi ini, lesi. Mau vikrum Sabi kuru kini wae kita reti, kita mei kita dah hada hari indo nde, oba na mei kita hada na kuru, hada kuru, kute mei kata hada, mei kata kuru, mei kata hada, baik, tapi aku tiap hari ya mau, mereka mana hadar nih mau, karena kalau tuh berdiri nih, ya aku tiap hari yang ngapulua, deh, me aku tiap me palleha korosa, me aku tiap palleha saya, deh, kemudian ikai, misalnya ikat halu, mana dalal apa deh itu kala, mereka menanda dalal yang tipe tuh berapa, mereka menanda dalal yang tipe nih. Nah, kalau apa nak kuliah dah? Anu kalau apa nak kuliah dah? Kita apa nak kuliah dah? Pilih mana garu dulu mana bolehlah, bolehlah. Mana garu dulu angkat kuliah kan? Kita mana paham? Bolehlah. Boleh tu mana? Macam ni. Ilangnya januari masa kuli, biarpun itu polisi kuli masa hari itu sendiri dah mau tapi loh nikah masa itu bicara kuli, dosa dah hari, ekar tapi ni kau tuh, kalau itu hati dah hari ni pulak juga, ni opo mah hati sendiri dah hari juga, dosa dah hari januari masa itu ni, idiri masa tu, kali kuli, ekar jangan kau baca. Ikan mulut tanpa perkasa ini dapat kerana jangka waktu kamu. Ini pasti saya depan saya garu dulu angkat nama. Orang depan saya garu dulu nama.
රුපියල් 2යි. අන්තිම එක ණය පොලි. ගනුදෙනුව 10යි. ණය පොලිය නලිය වියදමා. දැන් ණය පොලියත් රුපියල් 2යි. ණය පොලියත් රුපියල් 2යි. දැන් බලන්න. වියදම් දෙක එකතු කරලා මේ පත්‍ර ගන්න 19යි. 20 මේ 19 අඩු. ඔන්න සුද්ධ ආයුට සුද්ධ ලාභය රුපියලයි සුද්ධ ලාභය රුපියලයි හදාන සුද්ධ ලාභය රුපියලයි ada prakashya hadaga hari ini hai api ilangkan hadamu mula tatta prakashi rule terangkan mula tatta prakashi orang lain ada didasar te ikai hisse kediri ada mulai tanpa prakarsa mata kata rupiah dahas dano didasar te ikai hisse kediri ada mulai tanpa prakarsa rupiah dahas dano kalau udin biarpari nama lian siripal Siripala vyapare, dan nanone liyanne dan hama kutiyekama kiyawunna. Adaya prakashaye thiru kunata udil liyanna ona. Moola tatta prakashaye rule dekata liyanna. Thiru dehen liyanna. Hari. Kuti oba meka hadanna kalin oya obata waguwa thiyenawa. E waguwe hama thiruwakma pallehara ekathu karaganna. Sama thiruwak gen upakarana thiruwa pallehara ekathu karaganna. Toge thiruwa pallehara ekathu karaganna. Nayagathiya thiruwa pallehara ekathu karaganna. Banku sheshaya pallehara ekathu karaganna. Naya himiya pallehara ekathu karanna naya thiruwa pallehara ekathu karanna pragnane thiruwa pallehara ekathu karanna ekathu kala avasana shesha tika ona anne avasana shesha tika asuren thamai api moolya tatta prakashaya hadanne right hari ona liyana issalama jangama nowa watta
jangga mana orang watkam, deh pola pilih itu upacara, deh pola pilih itu ha upacara, iya kan desi hatari kan, desi hatari kan, aduh kalau samuchita se, aduh kalau samuchita se, iya tuh nih be. Dera hak tiba, dekai, desiatis atai, kalau kita hilang ada jangka waktu, wah, oba, ada wagu ye, pilih mana dekam tiru, di mana upah kamu tiru, hari, jangka waktu, mana pun orang, toge, itiri toge, itiri toge. Dorosdaeva, iya, haya, hatta dida, namun januari masa na dalu ne dorosdae, itu ke itu hatta dida he, mei masa dorosdae, lu teram, hatta dah ha, beri pula geu kuli, kaling geu kuli, mereka pada waktama, jangga waktama, sekarang, ya ne jangga waktama, kaling geu kuli. Kaling geu kuli, hatta. Orang toge ada ini, naya ada dia ada ini, ada orang kalim dewu kuliya, beri pura dewu kuliya, heh, itu tidak dana. Ila mana? Itu yang modal sese, itu banku sese, modal sese, desi ekar. Orang wakam tiga hari. Itu tuh kalau dana tiga bulan, atau? Pansia hata haya. Muluakam pansia hata haya. Muluakam pansia hata haya. Ila kata. Eka yeka pragdare. Net asset zero. Waguya udhavati yana uttare kiya. Tunsiya, ekadu kala shuddha labhe, ekadu kala shuddha labhe, upi api shuddha labhe adaya prakashe hewa, upi ara, ganili tibbe nane, ena tunsiya ka tamai, ekai tisseka pragdane. Net asset swan, awasan sudah waktu punus ya kan? Ila kalau jangga mana orang bawa ki? Jangga mana orang bawa ki? Jadi desi hati lihat kalau upacara naya ada apa? Jadi memang sih panda hak geuwa, tahu desi itu ispa hak dia. Desiya tis paha, liyan upakarna naya. Upakarna naya, maasa hatali sarakin gewan nati. Ekawari kaya gewi kitaam. Desiya tis paha. Hari? Ila kata jangga wakti. Jangga wakti. Jangga waktu mana beladha gevi itu deh. Beladha gevi itu deh. Naihimio.
තිහයි වෙරඳ හා ගින්දෑ තිහයි එපමණයි කියන්නේ ඒ තිහත් එහා පැත්තට ගන්න ඔන්න මුළු හිමිකම හා වගකීම මුළු හිමිකම හා වගකීම මේක ඉදිරිපත් කරා පන්සිය හැටහයයි ඔන්න දරුවනේ මුළු අක්කම් පන්සිය හැටහයයි මුළු හිමිකම හා වගකීම පන්සිය හැටහයයි ගාන බැලන්ස් වෙනවා හරි ඔන්න අපි වෙනස් වර්ගයේ ගානකුත් හදුවා නේද ගරුදනු වාර්තා කරනවා කිව්වත් අපි ඒ ගරුදනු ටික එකින් එක විස්තර කරලා අපි ආදාය ප්‍රකාශයක් සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් සකස් කරමු ආදාය ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ සකස් කරමු ඔන්න අද අපි ලොකු වැඩ කොටසක් කරමු ලොකු වැඩ කොටසක් කරමු ඔබ මේ හදන හැම ගානක්ම අනිවාර්යයෙන්ම 10 පාරකට ආසන්නව හදන්න අඩුව 5 පාරකට වැඩි වෙනවත් හදන්න මේ හදපු හැම ගානක්ම පස් පාරක් හදලා වේගය හදා ගන්න ඕනේ මතක ශක්තිය වැඩි කරගන්න. එතකොට ඔබට පේපරේ යන ගාන ඉතාම ලේසියෙන් හදන්න පුළුවන්. දැන් අපි 2021 ගේ ගානත් හදුවනේ මේ පාර පේපරේ ගාන තව ප්‍රතිඵල ඇවිල්ලා නැහැ. දැන් ඔබ මේ පාර පේපරේ ඩියු කරන් එහෙම ඔබ මේ ගාන හදනවා. හදන්න. ඔබට මේ පාර 22 ගේ පේපරේ ඔය වගේ ගානක් තමයි අනිවාර්යෙන් ගාන හදන්න. ලකුණු 15. සම්පූර්ණ ලකුණු 15. ගැන සීයම් පහළවක් නේ සීයම් ලකුණු පහළවක් සම්පූර්ණ පහළවක් හයි මට හිතනවා ආදර ඇති අපි කියන ඔය ආදර ඇති අපි ලොකු වැඩ කරසක් ආදර කරා අපි වෙලාව ගැටලුවක් කරගන්න නැහැ ඔබ වෙලාව ගැටලුවක් කරගන්නත් එපා අපිට වෙලාව සම්බන්ධ ගැටලුවක් නෙමෙයි තියෙන්නේ අපිට තියෙන්නේ වැඩ කිරීම සම්බන්ධ ගැටලුවක් නේද අපි කොහොමද වැඩ කරනවා අපි කොහොමද ගණන් හදනවා ඒ නිසා අපි වෙලාව ගැටුවක් කරගන්න එපා ඔබ ගැටුවක් කරගන්නත් එපා අපිට අවශ්‍ය වෙන්නේ අපි කරන වැඩ කොටස එක ගාන හරි ඔබ හොඳට තේරුම් ගන්න හොඳට තේරුම් ගන්න ඒ ගාන නැවත නැවත හදන්න හදලා වාගේ දෙමු වැඩි කරමු අපි හෙට දවසේ ඉතිරි කරන්න එක හදමු හෙට දවසේ ඉතිරි කරන්න එක හදමු අපි අනිද්දාත් හදමු හදමු ඔබ අද දවසේ හැම ගානක්ම හොඳට හදලා පුරුදු වෙලා නවත හෙට 6 මාර්ක අපි සම්බන්ධ වෙමු. එහෙනම් පොතේ මම අදට උතරින් අවසන් කරන්නම්. එහෙනම් සිළු දිනාටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්.